මට ඇතකොට මුලින්මම උගලංව අපේ ද බොයිස් ෝ් එස්සැල්ල මේ පෝග්‍රම් එකට අරාධනාකරාත්න ලැබීම ගැන සතිට වන අතර අපිට අපේ මාධ්‍ය සහෝදර සහෝදරියන් මේ පැමිණි ඔබ සම ශ්‍රී ලංකා බෛද්‍ය සංගමය වෙනුවෙන් ඉතාමත් සතුටින් පිළිගන්නනවා පිළිගන්නවා. අද දින අපේ මාතෘකා වෙන්නේ ඉන්නත්. ආසාධනයට අදා අපට කෝවි ආසාධනය වලක්වා ගැනීමට අවශ්‍ය එන්නත් ගැන තමයි අපේ අද මාත්‍රෘකාව වෙන්න. අපි කෝවි ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය බොහෝ අවස්ථාවල බොහෝ දේවල් විවිධකාරයට සාකච්ඡා කරා. තුට දැන් අපි අද දින මේ මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයම වකල්ලා තියෙන ඉන් අත් සම්බන්ධව අපිට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට අපිට ලංකාවේ ප්‍රවීනතම සෑ මාධ්‍යයට විශේෂයට අයත්්‍ය සෑම සෑම සාකච්ඡාවකටම එයට විශේෂිත අධ්‍යාපනයෙන් ඉතාමත්ම වැදී විශසේසත්නිවරුන් ලබාගැනීමේ හැකියාව තියෙනවා මකද ලංකාවේ ඉන්න ප්‍රවීනඇතම විශේෂක්්‍යය මහත්ම හත්වී සියල්නම අපේ සංගමයේ සාමාජිත සාමාජිකවන් නිසා. තුට ඒ අනුව තමයි අද අපි මේ එන්නත් සම්බන්ධව අද මේ මාධ්‍යසාකච්ඡාව පවත්මන්නේ. අපි එන්නත් ගැන කතා කලොත් එහම දැන් කෝවිඩ් ආසාධනය ලෝකය සෑමතනම වලා වෙලාගෙන ඉවර වෙලා දැන් බොහෝ මරණ ඇති කරලා දැන් තියෙන එකම බේව් දැන්ට තියන එලියට යන්න තියෙන එකම විදිහක් විදිහයට තමයි අපිට මේ ඉන්නට දැකින්නේ අපි දන්නවා අපි දැන්ේ නව් නෝමල් අලුතින් ජීවනකත්‍රය ගැියන ආකාරයයට තමයි අප අද වාඩ වෙලා වනත් මේ සෞඛ්‍ය මාත්‍යංශය මගින් දෙන ඒ ගයිඩලයින්ස් පිළි පැදරත් තමයි අප අදම අදර්සා කච්ඡාවත් පවත් වන්නේ. ඉතින් මේ සියල්ලම අපට යම්කිසි ලිහෙල් කිරීමක් කිරීමට නම්. අපිට ලංකාවේ ෘදුකා කර්මාන්ත ශශේත්‍රය ඒ වගේම සංචාරක ශේෂත්‍රය පාසල් අධ්‍යාපන ශේස්ත්‍රය මේ කියන සියල්ලම හරියාකාරයකට වැඩ පාටන් ගැනීමට සැලස්වීමට නම් අපිට අවශ්‍ය ප්‍රධානම මාර්ගයක් විදිහයට තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කෝවි් වලට විරුද්ධව දක්වන ඉන්නත කියනෙක ගැන සාකච්චා කරීම බලාපොරොත්තු වෙන්නේ. අපි ඉන්නතක මූලිකවම කරෙන්නේ අපි දන්නවා මේ ඉන්නත් කියනෙ එක අපිට අලුද්ධයක් නෙමේ අපිට එක්දස් හත්සය අනුගණම් වල තමයි. මුලින්මම මේ වසූරිය කියලා අපිට ඉස්සර රෝගයක් තිබුණා මේ වසූරියඉන්නත අපිට ලෝකට හඳන්නලා දීලා තියන්නේ. එතකොට වසූරිය එක ගැන දැනගත්ති අපි ඒක වැඩ කරන්නේ අපි දන්නවා උබල සාමාන්‍ය ජනතාව විදිහට හැමෝම දන්නවා අපි පොඩිකාලිඳම කියනවා සමහර මේ බෝවන රෝග සෑදුනහම අපිට දෙසරයක් හැදන්නේ නෑ කියන එක. ඒකද අපි අදහස් කරන්න ඒ පලවෙනිසරේ හැදුනහම අපි අපේ ඇඟ ඒ රෝගයට විරුද්ධව අපි ඒකට සතන් කිරීමක් කරනවා. එහෙමයි අපි ඒ රෝගය දැන් අපිට පැපල් රෝගය හැදුනත් සරම්පරෝගය හැදුන්නතුන් අපි සුමාන දෙකක් විද රස්සනී පවෙලාන්දලා යල්ලි අතාතත්වට පච්චෙනවා. එතුවට බොහෝ වෙලාවට ඔකල දන්නවා. මේ මේ රෝගවලට විදිහට අපි සංකූලතා තමයි. බොහෝ වෙලාවටට මේ රෝගවලින් ග සංකූලතා තමයි වෛදිවරුන් ප්‍රතිකාරවලට භාජනය කරන්නේ මොකද ස්වභාව ධර්මය විසින්ම මේ රෝග බහෝමයක්ම සුව කරනෝවා. එතුොට ඒක සුවකරන්නේ කොහොමදද මේක අපේ ඇන්ගේ ප්‍රතිදේහ කියලා, සතන්කාමී ක්‍රමයක් ඇඟ ඇතුලෙම තියෙනවා එතකොට දෙවැනි පලවිනිසරය හැදනාට පස්සේ දෙවනි සරේ අපි මේ වෛරසය සමඟ ගැටු නොත්දෙහීම අපේ ශරීරය සූ දානම් එතකොට මේ වෛරසයට විරුද්ධව සටන් කිරීමට ඒකයි අපිට දෙවන සැරයක් නොසැදීම ඉතිං ඒ අනුව තමයි අපිට අපි අමාත්‍යංශවල මේ ඉන්නක් ආාවිතාකිරීමට විිශේෂ දෙපාත්මේන්තු ස්ථාපිත කල්ලා දරුවන්ම පොඩිකාලේ ඉදම්ම ඉන්නත් ක්‍රියාමාර්ගවලට යොදවල බොහෝ දුරට ඔල අප සාමානයෙන් ගොඩක් වැඩිවයසයන දන්නවා. ඒ දිනවල අපේ ඉස්කෝලෝල පන්තියේ පෝලියෝරෝගීන් හිටිය අපිත් එක් ඇවි දෙන්න බැරිවෙලා නොමුත් දැන් අපේ රටේ අවසන්න පෝලිියෝරෝගයා අපිට හම්බලා තියන්නේ ඉක්දස් නමසය අසියතුනේමගේ කාලෙක. තකොට මේ රෝග නැති කරන්න කාලයෙන් කාලයට පුරුද පුළුවන් එලා තියෙන්නේ මේ එන්නත් කියනෙ එක භාවිත්‍යය කිරීම මගේ. මේ එන්නත් වල විවිධාකාර එන්නත් තියෙනවා විවිධාකාර කාලවලට මේ න්නත් වල බලපෑම තියෙනනවා ඒක්කමඉන්නත් යල්ලි දෙකල් තුනදේට වෙන අවස්ථාවල්තිනවා මේ වගේ සංකීර්ණ තොරොතුර සරාශයක්ක් එන්නත් සමග බැඳී තියෙනවා. ඒ ගැන කතාකිරීමට තමයි අපි අද අපේ විශේසක්මරු දෙදෙනෙක් කැඩවලා තියෙන. ඉතිං මම මේ පොඩි හැඳින්වාදීමක් එක් මම අපේ මාධ්‍ය වෙනුවෙන් අපිට සහාය දක්වන වෛද්‍ය ප්‍රමිත මහානාමට ආරාධනා කන්නවා මේ මාධ්‍ය සාකච්ඡාව තවදුරට ගිියන ලෙස මස්තුති විශෂ මද පත්මා ගුණනටත් මහත්මයට ශ්‍ර ලංකවයිද්‍ය සංගමයේ සබහ පතිනය මේ වසරේ ඒ වගේ මුුබභ උදැසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට පංගිතන මෙතැන්ට ඇල්ලන්නවා විවිධ මාධ්‍ය මුත්‍රි මාදය විද්‍යුත් මාධ්‍යය නියෝජනය කරමින් මාධ්‍ය වේදීන් එවගේම වෛද්‍යවරුන් විද්වතුන් ඉතින් අපි අද සූදානම් වෙන්නේ ත්ම දත් රත් හත්ම කිව දියටම දහස් සිස එක වසරේ ස්්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මාසිකව සංවිධහනය කරන්නට නියමිත මාධ්‍ය හුව ද වොයිස් ල් මේ නමින් දෙත් කරන්නට නියමිත මාධ්‍ය හමුවේ පළමු දිගහැරුම. ඉතින් හැම මාසකම ම මතකරන්න කැති මෙදැට වෙල්ල මාධ්‍යවේදීන්ටත් හැමමා සිකම පලවිනි අංහරුවාදා දිනේ තමයි අපි මාධ්‍ය හමු පැවැත්වීමට सुදානම් ක තියන්නේ අද අපි තෝර ගෙන තියෙනන मात्रෘකාව අපි තෝरा ගත්ते විශේෂ හේතුවක් නිසා දැවිට අවුරුද්ධකට විතර කලින් ලෝක අනිत රටවල් में ක कोवि- 19 කියන සතුරාට එරෙහිව මුලින්ම සටන් කරන්න පටන් ගනිති අපි රටක් වියට අපරට වර විලතිෙන අපි රටක් විදිහයටටඔුන් සටන කරන විදිිය दिහාහම උනාන්ුවෙන් කුතුහලෙන් බලාගෙන හිටියා ඉට පස්සේ අපේ රට වෛරස්සකාවට පස්සේ අපිත් ඒ සටනට එකතු වුණා සටන දිහා බලාගෙන ඉන්නක පැත්තකින් කියලා අපිත් එක වගේ ඒ සටන වෙනුවෙන් සටන් කරා දැන් අපිට එළමිලා තියෙන්නේ මේ සටනට අවශ්‍යම කරන නවීනතම සහ ගැලපෙනම ආයුදය මුවහත් කරගන්න ඒ ආයුදය ගැන දැනුම වර්ධනය කරගන්න ඒ තමයි කොවි 19 වෙනුවෙන් ලෝකේ පුරවා මේ වෙන කොටත් කතාබහට ලක්වෙන එන්නතර ඉතින්න මේ ගැන කතා කරන්න ශ්‍රී ලංකාවේ සුදුසුම ගැලපෙනම විද්වතුන් දෙදෙනෙක් අපි අද මේ මාධ්‍ය හමුවට කැඳවා ෙනැවිත් තියෙනවා මුලින්ම මම ආරාධනා කරන්නේ ඔහු ශ්‍රජාවර්ධන පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීටයේ ජේෂ්ඨ කතිකාචාරය වෛද්‍ය චන්දිීම ජීවන්දර්ම හතා. අපි ආදරයෙන් පිළිගන්න ඔබතුමාක් ආසුබු දෑසනක් හා විශේෂම සතුතිවන්තු ශ්‍ර ලංකා මික ලසේෂණ එකකට ෝගේ කාලින මාතෘකාවක ඇටතේ ප්‍රථම වැඩසාහ පටන් ගැනීම පිළිබඳව ඉතින් මගේ කාර් භාරය තමයි මගේ අන්තැක මනුව මේ කොවි දහනමය සංගතයට අපි කොහොමද දෙදා ශවිශයක වසරේ හුණ දෙන්නේ මේකට අවශ්‍ය කරන වඩාත්ම සුදුස අභිය මොකක්ද මේ අවිය ගැන ඔබලාවත් ම දැරමින් දැවත් කිරීමක්ටෑ මගේ බලාපරතින් ඉති මේකට දැ ඔබ සලම් දෙනදන අප මේ කතාරන හද නැති වැැක්සි එක ගැන ඉති වැක් ගැන කතා කර කහල මංකැමති කතා කරන්න මේ මොකද මේ පති ශක්ති කරන්නේ ගැ පතිශක්ති කරන තමයි මේ ලෝක පුරාවට බිවිත ඉතාමත්ම ආරක්ෂා සහිත ස ඉතාමත්මකාරක්ෂම ක්‍රමවේදය ඔබ ඔබල් සියලු දෙනනාම රෝගවලින් ආරක්ෂකරගන්න ති ඒ රෝගය එක්ු යි වර එකකින් වන්න පුළන් එම ම් බැක්ටියාගඉන්න පුළන් අපි සාමාන්‍ය මේ ප්‍රතිශක්ති කරණය මගින් කරන්නේ මේ බයිරස්ස එකකට බැක්ටිරාවට එරිහිෙව ඔබගේ ශරිරය තුළ ප්‍රතිශක්ති කරන පද්ධතිය පුර්ණු කිරීම මෙම පුහුණු කරහම් පස්සේ මේ අහිත කර බැක්ටිය වයිරස් මගින් ශරිරයට එම රෝගය ඇති වෙන එක වලක් වනවා අපි හොදරන්න අපි සාමාන්‍යයෙන් කරන්නේ වැැක්ටීඩියාවක් එහමනැත්තම් වෛරසකක් ඒ ප්‍රතිචක්ති කරන ඇතිකරනකොට අපි පාච්ි කරනවාවැැක්සිීන්ස් ඇති මේ වැැක්සිීන් එකක් අපි සාමාන්‍යෙන් යම්කි පුද්ගෙල ගැන්ට ඇතුල් කරනකොට බොහොවිට විවිධ ක්‍රමයද තියෙනවා එක්කෝ කාර්ය එගුලන් ඉනක්ටිවේට් කල්ලා එමනත්තං එගුලන්ගේ එමරේණය අංශුවක් ඒ වගේ දෙයකින් ශරයට අන්තර්ගත කල්ලා ශරිරේ තියන සයිලක්‍ර ආදාමැන් පාවිචි කල්ලිවල්ල ඒ ශරිරය තුළ ප්‍රතිශක්ති කරයට අවශ්‍ය කරන සංගටක ප්‍රධාන වශයෙන් ප්‍රතිදේහ නිපදීමක් සිදුකරන්න ඉටමතරව ප්‍රතිශක්ති කරනය ලැබීමට ඇඟා ඇතුලි අපේ විශේෂ සෛල වර්ග ඇති නො Tසෙල් කියලා මේ ට සෙල්ලත් පුහුණු කරනවා මේ වෛරස්කට විරුද්ධව වැැක්ටිරට විරුද්ධසටන් කරන්න. ඉතින් මෙම වරස්ම වැැක්සිින්ස් දුන්නහම් පස්සේ. අපිට ඇඟ ශරීරය මේ වරෙක ැක්ට ුයුත්ත ප්‍රතිදේ හදරච නාන්ගතයේ දී යම්සි අවස්ථාවක අබෝ නිරාවරණය වුුණොත් ඔබට ඒ වරැස්සකින් බක්ට්‍රියාවකින් ඒරෝගේ හැදීම පලක්වන්න එක ක්‍රමේවේදයක් ඉටමතරව හැදුනොත් යම්කිසි අවස්ථාවකින් ඇතියන සංකුලතාවම කරන්න ඒවාගේ සමහරවිට සම්ප්‍රේෂණයාවම කරන්න මේ විධා කර වැක්සිී අපි යෝදාගන්නවා අපි දැන් කොවි දහන මේ වැක්සිණ එක ගැන කතා කරොත් මේ වවැක්සි එකක් බිවිලොක් කරනගොට ඉතාම සංකීර්ණ ක්‍රියාදාමයක් ඉති විශේෂයෙන්ම මේ සේට ්වැක්ීන්යැන් මේ වගේ ආරක්ෂිත භයගිත් බන්ද විධ කතාාව හැතිලත නිසා ම මේ ගනතිකක් සහකෘතු ඇදකක් කියලා සාමාන්‍ය ී එකක් හදන්න ඉතාමත්ම විගරස් ඉතාමත්ම ගොඩක් වැඩ කරනවා. ති ඒ වැඩ කරන අර තුරේද ප්‍රීකිිනිකල් ටඩිස් තියන ඉතාමතර ෆේස්වන්ෆ ෆස් ටිස් තිලා ෆේස් ටිස් බරහ මයිසාමාන්‍යයෙන් මේ වැක්සින් එකක අනුමැතිය ලැබෙන්නේ මස් පොපිලේෂන් එකට වැැක්සිනේෂන් කරන්න ඉතින් තැමෙොවි ධනම වැක්සිෙ ගතහම් පස දැනට මේ වැක්සින් කඩිඩටස් තා විශල් පමාණයක්තියෙනවා ඉතිං විවිධ දත්ත තියෙන අපි දැනට අපි අඳුරගිතන හැට හතරක් ඒ වගේෙන්. ත් දැනට භාවිතය සඳහා අනුමත කල්ල තියෙනවා ප්‍රධහන රටාල්වලින් එ සීලුම වැැක්ෂීන් වර්ග ඩෝසස් දෙකට තමයි දෙන අනුමත කල්ලා තියෙන්න. ඇති මේ තමයි සාරංස ගත කල්ලා තියෙනවා මේ එක ට්‍රයිල් මට මේ තියන වැක්න්ස් ෆේස් වන්මලක අත් නොද ටවේගේ ැනට අනමත වෙලා තින ප්‍රධන තු නක්තින මංගේ ගැන කරන ඇතුර විශේෂමය සඳහ කරන එකක වැක්ෂ එකක් ස් ට්‍රලියාවනි දපික් බන්ඩන් කල්ලා තියෙන එක අවශ කරන දේවල්ටමතරවා අන ප්‍රතිපලත් ලැබෙන නිසා. ඇති මේවා ඉතාමත්ම අමාරුන්තමයි කරන්නේ ඉතාමත්ම රූක්ෂමව. ලෝ පුරාන සීලුම් විද්‍යාඥ ය එකතුවෙලිවෙල්ලා විද රටවල්ල ැනෙස් එක්ස්පර්ටිස් එකතු කරල තමයි ඉතාම ආරක්ෂ සහිත විදිහයට ෆේසස් තුනක්යටතේ පර්ේෂණ කල්ලිවල්ලා ඊට පස්සේ සුදුසුනන් තමයි මානවවර්ගයාට ඉංජෙක් කරන්න යුස් කරන්නේ. ඉතිං දැනට භාවිතාවේ තියෙනවැැක්සිංගතාහම් පස්සේ ප්‍රධාන් මුලිින්ම රරිජිත වෙච් වැක්සිනික තමයි ෆයිස වැක්සි එක ද මුලින්ම අනමැති ලැබුණන ඉංගලන්තේ ට පසගේ ඇමරිකාවේ දැක් මේ වෙන කට යරප නිකරට හතජයකරවැද අනමති ලැිල තිනවා ඒ අමතර මේ මැතක දැදවස්ගේ එකට කලින් ලෝක සෞක සංධානෙ මර්ජන්සි සැපටර ල්ලගත් ලැබුණ ඉට අතර ෝඩන ැක්සිීණි ක කියලකත්තනෙක ප්‍රධනම වශ භාවිතන මික්කගේ මතර කට ාව බායවා ඒවගේම අපි දන්නවා ඔක්ස ඩෙස්්‍රසික වැැක්සින්නක මේ පෞ්ග සතිී ඉංගලන්තේ භාවිතයට අවසර ලැබුණ ගේම දැන් ඒ අපිටරන් ඔබට දැගන්න ලැබෙන ඇති ඉන්ියාවත් ප්‍රධන වවැක්සින්ස් දෙක් දැනටනමති ලැබි තිනක්තමොවිශිල් ඒකන්න ඔක්ස ඩස්ට්‍ර නිකයි ඉන්දියන් වර්ෂණන එක ඉටමතරොක් වැක්සින් කියල කක්ට අනුවත් ලබුණ එකත් ඉන්දියාවේ වාර් ටටකෙන් හදන වැැක්ෂයන එක. ඒවගේම රසිියාවේ ස්පට්නික් ෆයි වක්ෂ එක තියෙනවා එකත් ඒ රටේ පාවිචයවා. එවගේම චීනෙත් වැක්සින් ඔර්ග කීපයක් පාවිතියෙනවා සයින ෆාර්ම්ේ එක තාමගුලන්ටීමට් රටේ. ට්‍රයිල් මට්ටමින් යනවා ඉ තවත් ඒගේ වැක්සින්ස් කෝඩක් තියෙනවාම මේ ස්රයිඩ් එක සඳහන් කරතියනඉති එක ට්‍රල්ෆේස සොල තමයිතාමයවතිී නති මේවා ඉදිරියේදී විශේෂයම ලබ න මේ අවුරුද්දේ පල්නිිම සහ ඇතුට මේ වගේ සීලුම දත්තා අපට ලැබේවි විශේෂයම නැමතත්ම මතක්රන ඉඩියාවත් දම මේ ලැිච්ච වැක්සින්ස්දකේ අනු ැති ලැබි යෙන ති අපට ආසනරටක් නිසාහස මේක ඒටක් වැදත්ම්පු තිනවකල මට හිතනම් ගද විශේෂෙන් ින්දියා විශහල වසයෙන් කොවිඩලින් වැැට කරන්නටත් ඒගොලන් ට විශාල ලෙස මාස් විීමිනේන් පෝග්‍රෑම්ම එකටයන්න හදනවා ඉතින් ඒ වගේ ඉති එගොලන් අවබෝධ කරගෙන තින මේක තින වැදගත්කම ඉතින් දැ මේක ඊළංක පශ්න තමයි මේ වැක්සි එකක් ගැවූහම් පසේ මේකින් මට ආරක්ෂාව ලැබෙනවාද කොවිD දහනේ වැැක්සින්ින් ප්‍රධාන වශයෙන් ගැනර්ට බෙන දත්තවලින් තියෙන්නේ මේකන් මියන ප්‍රමාණය අඩුකිරීම තමයි ප්‍රධානශය බලාපොරත්තුවේ ඉතින් වල් නරබල් පපිලේෂන අප රැක ගනීම තම එක ප්‍රධානම බලාපොරොත්ව. ඉට අමතරව අපි වැක්සින්ින් බලාපොරොත්වෙනවා මේකින් ඒසිටමටි කල්ලේ කඩුරන දැතිකල බලන ති අපි තාම හරම ඉිලි බද දත්ත ගොඩ නෑගමින්තියන්නේ ෆේස්තට ලාකල්ේ වකරෙන යනවා තින් අපි දත්ත ලැබෙනකම් බලන්න හොද හොම දැමේ වගේ දත් අපිට ගොඩක්වෙලාවට අවශ්‍ය කන ඩට කල්නි මාසතු නැතු ලැබේවි නැවත් මතක් කරන මේ කොවිඩ දන වැක්ෂන්ට මේ වෙලාරි දැන් අපි පාච කරන්න පටෙක් මෝස් වල්නබ පොල එන්න ග පොපල. එෆිකසික ගැන කතාකොරොත් දැන්ට ආවර්තාවලතින් හැටියට මේ ෆයිස වක්සික ඔක් සික වක්ක ඉවයල්ලම ඉතාමත්ම හොඳ කාරක්ෂ තැවක් පෙන්තියනවා කියල පෙන්ඩල්තියන සිත අනූ පහක් අනුවක් විතර ඉති අපි දන්න නෑ මේ වැක්ෂ එක දුන්නාම් පන්සේ ඒ ලැබෙන ප්‍රතිශක්තිය කොච්චරකාල් තියනෝදි කියලා ති ප්‍රතිශක්තිය ලැබෙන පුලොන් කම දෙකයින එකක් තමයි අපට සභවක යින්ෆෙක්ෂන් කැල හමනත් වක් කහා ඉතින් අපි දන්නන්නේනෑ මේ ක්‍රම දෙකම ලබන ප්‍රතිශක්ත්තිය කොචරල් නගල නැටුල න් ෙක්ෂනක ලබ පතිශක්ය ප බව අපට ලක අවබෝධයක්න ොද තාම කවරු දැ තිනේ තින් සමහරවස්ථත් අපි ආරංචල තියෙනවා සභායක ඉන්ෆෙක්ෂනට පස්සේ ත්‍රීන්ෆෙක්ෂ සාවර් ඇවිල තියෙනවා ඉතින් වැක්සිීන් එකකින් තාම අපට ඩට නෑ මේකෙදී ඒසින්ටමටික් ල්ලනස එකක් නොවද. පක් ම් ක ර බ ැනටන. ති අපි දිර දී ලැබ කිය බලා று . දැ මේ වැක්සින් ගැතහන් පසේ නකුදේ තමයි තෝරේජ් ැිටස් ංහිතන මේ ගැන ගොඩක් ොක් දීපදන්න ගැන ගොඩක් කතාර මංහිතන් ංනිසාම එක ගැ ඩ කතා කරන්න යන්න තිහ බයි එකඒක වැක්සින් සට අවශ්‍ය කරන නියමති කෂ්ණත්ව තියෙනවා. තිඒවා ඉති මංහිතැන් ලංකා මේ සෑම දෙයක්ම තියන කොයි ප්‍රමාණ ින් තිනො කිිබඳ වැදිදුර කතාරයගුලන්ට. ඉළඟදේ තමයි අතුරආබාද. අතුරාබාද ගත්හ පසේ දැන් සාමාන්‍යෙන් වැැක්සිණ එකක් දුන්නහන් පස්සේ. ෂෝටම්ගැන්නේ ඉමඩත් සයි ෆෙක් තිනවා ඉමඩියත් සයි ෆෙක්් තමයි අපිදන්නවා දැන් ෆයිස වෙන්නට පා රාජා කරහන් පසේ ඉංගලන්තයේ දෙදනෙට රමාරාන්තික ආසත් මිතාවක තත් යන ෆිලක්සිිස් කියන ත්ය ඇතර බ ට පස ගොලන් ටික් එක ගැන අවධනවම කරලා. මුලින්මම පලනිසතියේ දෙකේ ඇතුළත ගොලන් නිර්ණය කරා. ජ තියනෙ ැනන්නේ ඇලජි රිපපු හිස්ටේක්තින කිසිම කෙනෙට මේක දෙන නෑ කියලා ඉට පස සතිදේකෙට පසේ ගොල මියනගන්නක් සාමසාම වැක්සින් කරම්පස දැක් මේ අහමුපු සිදියම් දෙ එකක් පමණයි ඒ අනිකුත් සීලම වැක්සිීන් සමඟතින් ඒ රිස්කකම තමයි තින ඉින්න්සයිඒ ඒ ක්‍රමේවෙද අයන් කර සියලුම කට්ටියටනේ ඒ වක්සි එක කයාදාර කම්පෝනන්ට ලල්ජික් තින කට විතරක් ඒ දෙනෙ න අත්තර අ නිත්තට ඇලජි තිබත් දෙන්න සුදුශීකර ගල නිර්න්නේය කතේ තම වැක්සින එකක්දනෙකට ලැබෙන අලු අලුචි බන ේටනවා ගොලන් ඒ දන ටර්ණයක වෙනස් කරනවා. ඉතිං සාමාන්‍යෙන් වක්ෂණ එකන් නාම්පස්න්න ප්‍රධහන දේතම හමදන්න ඇති හපුත නැති දෙන්න ගන්නවා සහලට පොඩක්උනවාගේන්න පුලන් ඔලුව කැක්කුම ටිකක් ඇඟට ආ පාසු ගතය වගේ සුළු සුළු සාමාන්‍ය රෝගලක්ෂණ තමයිවෙන්නේ ඉතින් ඒවා එනෙ කත් හොඳයි ඒකින් දන්නවා එකන්නෙ ඔබෑග ඇතුළේ ශරිරය තුල ප්‍රතිශක්තිය ගොඩ නෑගෙනවා කියනක. ඉ අනිදේ තමයි දැන් අපි ැ වැක්සිංස් ගහගෙන නවා ල්ලඟද තම මේ හ ඩිමිනිටි කියන එක කියන්නේ මේ මුළු සියලු දෙනාටම මිනිටික ලැබෙන්නේ ගැන තමයි අපි නට කතා කරන්න.ැන් සාමානක් අපිනක පොපිලේෂන මි කලා මේක කොහොමද ලැබෙන්නේ ලබෙන පුලන් ක්‍රමකයික් තමයි සභයග සභායකව රෝගේය හැදීමෙන් එෙමනැත්තා ස් ක්ෂ පෝගයම් බලින් ඉතින් සාමාන්‍යෙන් ලංකාෝදි රටක සභායුකව වැක්සි සභහයුක රෝගගේ හැදිලා ප්‍රතිශක්තිය ගොඩන ගැනකෙන් බලාගන්න එක ඉතාමත්ම අන්නතිකල් වැඩක් මොකද දැ ලෝකයේ අ තැමතැන්වලම බැක්සින්න පාච්චි කරලා මිනිසුන් බේරගන්න වැඩ කරනකට අපි ලාගෙනනන්නෙ හොඳන නිසා මේ හර්ඩ මිනිටික ලබා ගන්න අප දෙදශ විශයක වසරේ ප්‍රධානම අි ප්‍රාවිතයේ කොහමරි අපිට අවශ කන වැැක්සිංසික ලංකාවට ඉදිරිදී ගෙන්න්න ගන්න මගේහිතන්නේ සෞ්කමමාත්‍යංශය මේ පිළිබඳ ඉතාමත්ම කාර්ශවර වැඩ කරවා. ඉතින් අපේ බලාපොරොත්තුව තමයි දශ ශයක වසරේදී මේ කොවි දහනයට එරේව බාර් පාවිච්ි කරන්න පුළුවවාන් විශේෂතම නවීනතම අිය අප කිව්වාගේ එන්න අත මේ අපේ සමජන සමාජයට හඳුනාදීම. ධනශේ මංකල කර බෘතින ටක තමයි තිමංන්හිතන් අවසානයේ දී ප්‍රශ්න තිබොත්ම උද උත්තර දෙන්න බොහොම ස්තුූතියිෛ චන්තිම ජීවන්තර මතාවබට එතුමන් ශ්‍රජවර්තන පුර වෛද්‍ය පීටේ ෂට ක තිකාචාරිවරය වගේම මැතිකදී ස්ථාපනය කර ස්ථාපනය කළ නව විද්‍යාංශයක් තියෙනවා ශ්‍රී ජවර්ධන පුරවෛද්‍ය පීටේ අනුක ජීවවිද්‍යාංශයේය වගේම ප්‍රතිශක්ති කරනයට අදාළ අංශය ඉතින් ඒ අංශේත් කතිකාචාරිවරය වශයෙන් එතුමා කටයුතු කරනවා බැන් මම සූදානම් වෙන්නේ අපේ අද දවසේ මේ ගන කතාබහ කරන්න අපේ ආරාධනනි පිළිගෙන මෙතනට පැමිණිලාඉන්න සෞඛ්‍ය මාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශයේ වසංග තෝග විද්‍යාව පිළිබඳ විශේෂණවෛද්‍ය දීපා ගමගේ මහත්මියයට ආරාධනා කරන්න. අපේතුට හොඳාත් පුලසන්න අද ශ්‍රී ලංකා අෛද්‍ය සංගමයේ සභාපතිතුමිය ඇතුළූ ඔබ සියලු දිනාටම සුභූ උදෑසන අපි මොකදද මේ එන්නත කියන එක ගැන කොවි එන්නත සහ න්නත් ලබාදීමේදී ලැබෙන ආරක්ෂාව කොයාකාරෙන්ද කියනෙක ගැන දැනගත්තා නමුත් අපි ලංකාවෙේ අපේ තියන සූදානම ගැන එකක් අපි මේ ගැන කතා කරන තමයි බලපොරොත්තු වෙන්නේ දැම්ම විවිධ අධීරයන් පිළිබඳව කතා කරා ඔබට පේනවා අන්තිමහා පැත්ති කොනේම තියෙන්න්නේ මේ අපි කතා කරපු දැනට ලැබිල තියන එක අනේ පාවිච්ි කිරීම සඳහාවසරට ලැබිල තියන මොඩර්නා ෆයිස් වගේ ඉන්නත් පිළිබඳව තමයි අන්තිම කෙලෝරට තියෙනෙ අර කියපු පරික්ෂණගා රධියරයන් පහුකරගි නැවිල්ල මන එන්නත්ද ජනතාාවට ලබාතිිය හැකි කියන තැනට පත්වෙන එන්න. එතකොට දැන්ම කතා කර වගේ එන්න තක් ලබාදීමේදී සම්පූර්ණ ආරක්ෂාවක් ලබාගන්නනම් සහ. රක්ෂත එන්න ක් දිහ ලබාදන්න ොවද කිය මොනවද සලකා බැලි යුතු කරුණු එතකට මොකක්ද එන්නට එන්න තේ වර්ගය ො මො හැදි කරා ඒවගේම අප කියනවා එෆිකසි කියලා එෆිකසි කියලක කියන්නේ අප ඒක තියන සු සපල දායි පතාවය ඊළඟට සේ ආරක්ෂිත බව ඒවගේම මීක තියන ගුණාත්මක භාවය ඒගේ ප ප්‍රමාණයක් කොප්ම කාලයක් අපිට ආරක්ෂාව ලබා දෙනවද ඒ වගේම අපිට කොහම කොච්චර දුරකට අපිට එක රට තුළ දීමේ හැකියාවක් තියෙනවද වඩාත් අපස්ථාවයන්ට පත්වන්නේ නැතුව කියන එක ඒවාගේම මිනිසුන්ගේ තියෙන එන්නත් ලබාගැනීමට තියෙන කැමත්ත ති මේ සෑම කරුණක්ම බලපානවා අපි ටක අළුතිෙන් එන්න තක් ලබා දෙනකොට ඒ එන්නතික් ලබාගන්න සාර්ථකත්තේ මතසා් සාතකය ගන්න නං එතකොට මේ එෆිකසි කියල කියන්නේ. අපිට කී දෙනෙක් එන්නත දීම තුලින් අපිට කී දෙනෙක් රෝගෙන් වලක්වා ගත හැකිද කියනක තමයි මේ සබල දායිතාවය කියල කියන්නේ. ඒගෙන අප සීජකට දෙනවනම් අපිට කී දෙනෙ ඒ රෝගෙන්ම වලක්වාාගන්න පුුවන්ද රෙන්න්නට ලබා නොදුන්න පුද්ගලයන්ට සාපේක්ෂවල. ඒ තම මේ සබ දායිතාව හමටම් වැක්ෂේ ෆිසික කියල කියන්නේ. තට ආරක්ෂාකාරී බවට ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා සලකා බලන, ට තියෙනවා එන්නත නියමාකාරයෙන්තිය අප ති ෞෂාද නයාමන අග එගේම ලෝකෙත් තියෙනවා මේ වෛදස්න ඉන්න තක් පිළිගැනීමේ ක්‍රියාදාමයක් තියනවා අපිකට න ලාතිදිං ක න කාරක්ෂි බවට හතික කිලිප. යනාත්මක භව රෂිත සාතික කිරීමක්. ඉතින් ඒ අවස්ථාවක් ඒ වගේම තමයි එන්නටහරිෝජ ඉන්නත් කරනන්නේ පවිච්ි කරන්න පලත්තට පස්සේ. කියනවා ඒක අතුරු පල පිබඳ න ආවේක්ෂණ ක්‍රාල්මය ඇ මේ ක්‍රියාධාමයන් දෙම ආරක්ෂාකාරරි බාවටයි ප්‍රපේ රට ගැන අපිට පල්වෙෙනියය මෙන්න තක් පවෙළඳ පළටනකොට කවාගේ හදිසි අවස්ථාවන් හිදී ද්‍යාප දෙච්ච කරන ක්‍රමවේදයක් තියෙනවා එතකොටගඩ බොහෝ වශයෙන් රෝගීන් මියයන එහෙමනැත්තං රෝගි තත්ත්යට පත්වන අවස්ථාවකදී අර හදිසි සහම අපි වසගත තත්වය වැඩ අවස්ථාවකදී මේ හදිසි තත්වයන් වටියන්ටතේ එන්නත් තියා පදිංචි කරලා මේ ඒ ප්‍රයෝචනත ගන්නවා එතකොට සමයිඒක ඔබට ගිහාම නියමිත ක්‍රමවේදකට අනුව එකට කියනවා ලෝක සක් සංධනය මගින් කරන ක්‍රියාදාමයක් තියෙනවා ඒට කියනො ප්‍රීකොලෆිකේන් කියලා ඒක ගුණාත්මක භාවය සහතික කර පසුව තමයි වද පලට නිකුත් කරන ප්‍රියාදාමයක් එකයනේ හදිසි අවස්ථාවට ඔබ්බට ගිහිල්ලා නියමිත පරිදි ල පදිංචි කිරේ ක්‍රමවේදක කියන බ්‍රියෝච ප්‍රකොලිකේන් ති මේ ප්‍රීකොලිකෂන් කියනෙ එක තවම ලැබිච්ච. කවි එන්නට තවම ලැබි නහැ. නමුත් හදිසි ක්‍රියාදාමයන් යටතේ භාවිතා කිරීමට ලෝක සෞක් සංගධනයත් දැන්ට එක එන්න තක් විදේශයට පත් කල තිනො දෙැංකතා කරා වගේ. ඉතින් මේක අපේ රාටට එන්නකොට අර ක්‍රියාදාමයන්ට යටත්වෙච්ච එන්නතක් ලංකාව තුළට ආහම අපේ තියෙනවා අවෂධ නයාමන අධිකාරිය. මේ අෞෂධ නයාාමන අධිකාරිියත් තියෙනවා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේද්‍යන්කක් තියෙන. නියමත පරිදි ලියාපධංචය සහතික කර එන්නත් ්‍යාපදිංචි කන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒවගේ රටේ අවශතාවන් හදිසි අවස්ථාව වලදි ලාපදංි කන්න ක්‍රමේදයක් තියෙනවා. ති මේ ක්‍රියාදාමයන් දෙක මොන ක ්‍රියාමටද යන්න කියන එක ඒ අවස්ථාව අනුව தீரණය කරලා. එන්න තක් විදිහට යාපංචි කරන ක්‍රමවේදය. ඉතින් යපංචි කරන ක්‍රමවේදයේදී ට අෞෂධ නයාමන අධිකාරය ඒකට සම්බන්ධ වසගත රෝග විද්‍යාංශය එන්නට ක්‍රියාත්ම කරනා යතනය විදිහටත් බෛ්ධ පරේෂණ ආයතනය එන්නත් පිළිබඳ ගුණාත්මක භාවය පිළිබඳසාති කරන ආයතනය වශයනුත් ඒවාගේම රට ඉන්න අනිකුත් විද්වත් මණඩල වලිනුත් ගන්නා තීන්දු තීරණයන් සලකා බල තමයි ඒ එන්නත රට ්‍යාපංචි කරන්න ක්‍රමේදයටට යන්නන්නේ ඉතින් මේකවෙන්නතේ ආරක්ෂා පිළිබඳ සසාහතික කරන උනාත්ම භවය සහ ආරක්ෂා පිබඳ සසාහතික කරන ක්‍රමවේදයක් ඊළඟට තියෙනවා කොපමන කලක් මේ එන්නත් තීළඟ කාරණය තමයි එන්නද ලබා දුන්නට පස්සේ අපිට කොපමන කලක් මේ එන්නතිං ආරක්ෂාවක් ලබාගත හැකිදක ඒක ඒක ගැන මේ තියන් මේ වි දෙන්නතට එන්නත් මාත්‍ර දෙකක් ලබාදුන්නු පසුව දැනට තිය ක්‍රමවේදයන් අනුව එකන් දැනට තිය සාධක අනුව දැනගෙන තියනවා අවුරුද්ධක පමණ කාලයක් අවරුද්ධක එක හමාරක පමණ කාලයක් කාරක්ෂාව ලබාදිය හැකි කියලා එකට කියන්නේ දැන් තියන සාධක අනුව ඉදිරියට ොඩලිින්ස් ටඩියස් සහ ප්‍රඩෙක්ෂන් ඉස්රහට කොච්චල ැක්ිය හැකිද කියන ්‍රවේදන් සලකළ බලල කරන දීපු අදහසක් නිසාක් ඇතම තවම ච්චර කලක් එන්නට පවිච්චි කල නැති නිසා ඒ කියන්න හරිටම බැහැ එකසා අපිට හරිම ඉන්ෆ්‍රමේෂන් තවම නැහැ දැනට තියෙන අනුව අවුරුද්ධක පමණ කාලයක් තමයි මේන්නත් මාත්‍රත් දෙකම ලබාදුන්නට පසුව ආරක්ෂාව ලැබිය හැකි කියලා තිය අපට තියන විස්තර ලැබිලා තියෙන්නේ. ඊළඟට තමයි මේ එන්නතේ අපි කියනවා මේ ගුණාත්මක භාාවය ආරක්ෂක කරගණනින එන්නතක් නිපදවාට පසුව, ඒ නිපදවල පරක්ෂණනාගාරවල පරීක්ෂණවාලිට ලක්කිරීමේදී. නියමිත පියවරවයන් පසුකරගෙන යනකට. ඒ අවස්ථාවේදී කොපමන්න ප්‍රමාණයක් පලැක්වේ හැකිද කියලා බලන්නේ එන්නතේ තියන ගුණාත්මක භාවය නිසා. එත මේ ඒ ගුණාත්මක භාවය ඒ විදදිහටම පවත්වාගෙන යා යුතුයි අර නිෂ්පාදන අවස්ථාවේ සිට. අ එන්නට ලබාගන්නා පුඩි කලයාය ලැබෙන අවස්ථාව දක්වා. ඇති ඒක තමයි මේ වැැක්සින් පොටන්සි කියලා අදහස් කරන්නේ ගුණාත්මක භවය පවත්ව ගන්න. එහෙම නම් ඒ නිෂ්පාද අවස්ථාවේට ලැබෙන අවස්ථාව දක්වා. ඒ නියමිත. න්න තරට නියමිට උෂ්ණත්වයක් තියනවා පවත්වගෙන යන්න. අප ඒකට ශීතධදාමය කියලලා පවිච්ි කන්න බොෝ විට මොදඒක ොහෝවිට තියන්න වශවෙන්නේ අඩුන් උෂ්නත්වයක නිසා. ඉතින් ශීතදාමය පවත්වාගෙන යාම තාමත් වැදගත් මේ ගුණාත්මක භාාවය පවත්වා ගන්න. එතකොට මේ විද්ධ එන්නත්වලට තිබිය යුතු ශීතදාමය වෙනස්. එතකොට මේ ෆයිස බයින්ටෙක් කියන එන්න දැන්ට ඇමරිකායි පාවිච්චි කරනන්නටමත්තැන පොඩි ේති හක්සියයන මේ හැත්තෑ වක් එක. අ ෙටග්‍රේට අංශක හැත්තෑවක ෂණත්වය. ප්‍රීන හැත්තෑව කෘෂ්ණත්වය. අනිත්්‍යක තමයි මොඩන කිය ්‍රීන විස්සක උෂ්ණත්වය. අනිත්්‍යක රශියන් කිය ස්පෝට්නික් ෆයි කියන එක ්‍රීන දහටක උෂ්ණත්වය. සහ ඇස්්‍ර සෙනක කියනෙ එකත් සහ අනිත් සයිනොක් කිය දන දෙකත් අටත් අතර ෂ්ණත්වය. ඉතින් දැනට යෙන සාධකනුව මේ මේ උෂ්නත්ත පරසන් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. මේ උෂනත්තයන තියාගත්තොත් තමයි අගුණත්මක බව හෙමනත්තම් වැක්සින් පොටේන්සිේ ආරක්ෂක ගත්ත හකි කියලා. ඉතින් අපේ තියන අපට අප දම්ි එන්න කිය අලතෙන් කියන්න ඔඕන්න හැනි අපේ තියෙනවා ඉන්නත් කරන හොඳ ගුණත්මක බවිම පවත්වාගෙන යන ඉතාමත් සාර්ථක එන්නත් කරනයක් කරන රටක්ෂී ලංකාව. එතකොට අප ජාතික ප්‍රතිශක්ති කරන ක්‍රාදාමයට ලැබෙන සෑම එන්න තක්ම. දෙකත් අටත් අතර තබාගත හැකි එන්නත් නිසා අපේ රටේ අපට තියන ය ය ඉින් ෆ්‍රස් ට්‍රක්ෂ අපිට තියන පහසුකම් සෑම දිස්ත්‍රක්යම තියන පහසුකම් තියන්නේ දෙකත් අටත් අතර උෂණත්වයක පවත්වාගෙන යාමි තත්වයක් තමයි දැනට තියෙන්නේ. එතකොට අපි මේ ශීත දාමය කියන එක අර මුලම තියෙන මැනිිෆෙක්ෂර ැන පටන්ගත්ත තැන ඉඳ එන්නට නිෂ්පාදනය සිට එයාපෝට් එකට ඇවිල්ලා අපේ කෝල්ම් සල්ට එන්න අවස්ථාව දක්වා චීත දාමය පාත්වාගෙන තමයින්නේ. ඒ ශීත දාමය නියමිත ශීතදාමයක නැති එන්නතක් ආවනං ගුණත්මක බව පවත් වගෙන නැත්තන් එඒ හටතුළට බාරගන්න නෑ. එතකොට අපිටාවට පස්සේ අපේ තියෙනවා අපේ කෝල්රෝම් සේකයන්නේ ශීත කාමර. ශීත කාමර දිහට ස්ථාපිත කරල තියෙනවාව ව සගත්‍රෝග විද්‍යාශ තුළ තියෙනවා ශීත දාම ආරක්ෂ කරන්න තෙරුකෝල්ඩුම් ද තුනක් තියෙනවා. එයින් දහයක්ම අරකත් අකත් අතර අපිට දීර්ග කාලීනම තියාගන්න ෂීත දාමේ තියාගන්න අවශ්‍ය ඉන්නත්වර්ගයක් තියෙනවා පෝලිියෝ සරම්ප වගේන්න ඒ එන්නත්වලට පමණක් තවත් අර ්‍රීන විස්සේ උෂ්ණත්වේ ක්ෂිතකාමර කහිපයක් තියෙන තුනක් තියෙනවා දැනට පස අපේ දිස්ත්‍රික්ක මටමට යනකොට අපිට තියන්නේෙ ආයිත් දෙකත් අටත් අතර අරශීත කාමර සෑම දිස්ත්‍රික්ක එකම තියෙනවා ඉතිං ඉඩ පහසුකම් බැලුවොත් අලුත් දෙන්නනත පාවිච්චයටත් ඒ ශීතකාමරවල ඉඩ පහුකම් දැන්ට තියනතත්වය ඇති දෙකත් අටත් අතරනා ඊළඟට අපේ එමෝච් කියන්නේ අපේ ඊළඟට තියෙන අවස්ථාව තමයි අප දිස්ත්‍රික්කෙන් පහට යෙන්නේ ඉන්නත් ගබඩා කරන අඩුම තැනතියෙන රෝහල් සහ අපේ කි ඉද නිලධාරි කාර්යාල ඇ මේ සෞකිවැදින දාරි රයාල වලට විශේෂිත උෂනත් අපිට තියනම ශීතෂීත කරන තියනවා ඒ විශේෂිත ශීත කරනවලට තියනවායිස්ලයින් රිිෆරචරේට මේක සාමාන්‍ය ශීත කරනයක් වගේ පෙනුුණත් එ අපේ ගෙවල් වලතිය සාමානශීතරය නෙමේ මේ අපේ මේ ප්‍රමිතිය පවත්තාගත හැකි සුවිශේෂී සීතකරනයක් තමයි ඒ එන්නත් ගබඩා කිරීම සඳහා භාවිතා කරන්නේ රෝහල්වැලටත් දීලා තිෙනවා ඒවාගේම සෞඛ්‍යවැදදින දරි කාරයාල වල තියෙනවා ඊළඟට එතන සිට අඩුම පහළම මட்டම අපේ என்னත් ගබඩා කරන මේ සෞ්‍යවදි லாරි කාඩයාල සහරෝහල් ඊට පහල අපේ තියෙනසායනම් තියනවා එන්නත් සායන එන්නත් සයින්න වලට ගෙනියන්නේ ශීත ධම ආටක්ෂ කරන බැහලුම් තියනවා. හලුම් වලදාලා තමයි ගෙනයන්නේ ඉට පස්ස අයත් නල් ාර සෞවකවදල ද කාරයා ගඩක්කිීම සිද්ධ වෙනවා රමේ තමයි යිස් යින් ට ේ ීත කරනය. රරික වවාගේ ඒ වගේ මොබට ේනම කහපාට එකක් තියවා පොඩි උපරනයක් එකකට ක්ෂ්රන්ත මානය තම අප න්නේ උෂ්නත්තය මන පවිච්චි කරන කියලා. නමුත් මේ අලුත්තෙන් අපි දැන් අවුදු වසර හතර්ග පහක පමණ කාලයද සිට පාවිච්චි කරනවා මේ ෆ්‍රිච් ටක් කියල විේෂත ශීතදාමය නියමිත අවස්ථාවක පවත්තාගෙන යනමද. මේ අපේ රටේ දන ජනතාවරදි චිත එන්නක් නීමිට ගුණාත්ම පාවින් යෙනවා කියට සහතික කරන්න මේ ෆරිච් ටැක් කියන විශේෂිත උෂ්නත්ව මනින. උපකරණයක් ඒත් ඒකත් අපේ උෂ්නන්ත මානත් පාවිච්චි කරලා මේ දෙන ජනතාවට ලබා දෙන එන්නත්වල ගුණත්මක භාව සහතික කරලා තමයි ඔවුන්ට මෙම එන්නත් ලබාදනති ශීත කාමරවලත් ්‍රික කාමරගත්ව තබි ශීත කාමරවලට අපේ සන්ල් කෝල්ඩ රෝම් සේකයන්නේ ප්‍රධාන වශයෙන් තියෙන එන්නත් ගබඩාවල සහ ස්ත්‍රිකවල් තිය එන්නත් ගඩාවල ඔවන් ඒ අවත් අප තැනකින් අපි ක්චිත දාමේ වෙනස්සෙනවාදි කියල බලන අවස්ථාවක් තියෙනවා. ඒ අපි ඉල්ෙට්‍රොනිික් මොනටරිින්ං ිස්ටම් එකක්තිනවා ඒ මගින් අපි දෙකට අඩුවෙන් හෝ අටට වැඩිය යන අවස්ථාවකදී ඒක ඉතායික්මනින් දැනුන්දීමක් සිද්ධ වෙන අවස්ථාවක් තමයි ඉන්නේ. ඉතින් ිස්්‍රික් එකතු කරලා සෙන්ට ෝල් රුම් සුත් එක්කම විදිර මොට කල මයි ගුණත්මක ාවේ ආරක්ෂා කරලා එන්නත් ලබා දෙන්නේ. ඒවාගේම තමයි අපේ රටට තියෙනවා. ජාතික ප්‍රතිශක්්ති කරන ප්‍රතිපත්තියක් මෙ ප්‍රතිපත්තිය දෙදස් දා හතරෙදී පිළියල කරලා රටක්විතිහට දෙදස් පහළවේදී කැබි පරුවල්ල අරගත්ත ප්‍රතිපත්තියක් ඉතින් ඒක තියෙනවා අපි කොහොමද අලුත් එන්නදක් ලබාදන්නේ කියලාතු ගුලටක ැලුව තොලට පේනේ එකන්නේ රටට අවශ්‍යවිදිහට තියෙන සාධක පදනම් කරගෙන හොඳ ඉතාමත් සුදුසු එන්නතක් ලබාදන ක්‍රමවේදයක් රට්‍ර තියෙනවා ඉති ඒක ලබා දෙන්න රටේ තියෙනවා විද්වත් කමිටු තියෙනවා මේ විද්වත් කමිටුවලින් ගන්නා තීන්දු තීරණයන් සලකළ බලලා රටට අවශ්‍ය විදිහට තියෙන ඔක්කොම සාධක සලකළ බලලා ඉතාමත් හොඳ ආරක්‍ෂාකාරී එන්නත් ලබා දෙන ක්‍රමවේදයක් රටට තියෙනවා එතකොට ඒ වගේම තමයි අරපි කි්වා එන්නත් දෙනකොට අපි අතුරු අබාදනවාදදි කියලා සොයා බලන ක්‍රමවේදයක් තියනවා එතකොට පහළම බැලුවොත් පෙනේ අන්නත්සායනවලින් ඒවගේ රෝහල් මට්ටමින් සහ අපිට අපේ ජනතාවත්තරින් යම්කිසි එන්නතදීමෙන් පසු ඇතිවන රෝගාබාධයක් තියෙනවන අතුරුපලයක් තියෙනවන. ඒ සොයා බලන ආවේක්ෂණ ක්‍රියාදාමය ඉති නෙතනින් පසුව උඩට කොයියාකාරෙන්ந்த. අපි ඒ පිළිබඳවො සොයාගෙන ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්න කියන එක තමයි මේ රූප සටහනින් පෙන්වන්නේ. ඉතින් ඒක ඉතාමත් හොඳට සිද්ධ වෙන රටක් ශ්‍රී ලංකා කියන්නේ. එතකොට අපේ රටේ මේ හොඳ අතුරවාබාද සොයාබලන ආවේක්ෂණ ක්‍රමවේදයක් තියෙනවා ඒ පිළිබඳවත් සලකළ බලලා තමයි එන්නත් කරන කරගෙන යාමේදී. අපි අතුරවාබාද ඇතිවන මදි කියලා සොයා බලන්නේ ො බඳව එ අදීමට සහ රෝගාවක්ෂණ කටයුතුට මේ දැනට තිය ජාතික ප්‍රශක්තිකන් වැඩ සරහණදිනම් එන්නත්වලට තමයිම ගයිඩ්ලයින් තියෙන්නේ. එතකොට අපි අප පැඩමික් එකක් වෙලාවෙදී මේ කොවික් එන්නට ගැන සල කළ බැලුවොත් අපිට ලෝක වසංගත තත්වයේදී අලු දෙෙන්න්නත් ගොඩක් නිපදුවන්න පටන් ගත්තහම තියනවා ගැවී ආයත්තනය කියලා ආයතනයක්. ඒ මේ ආයතනයෙන් කරන්නේ අඩු ආදායම් ලබන සහ මධ්‍යම ප්‍රාන්තික සහ අඩුආදායම් ලබන රටවල්වලට නියමිත ආකාරයෙන් එන්නත් ලබාදයන්නේ කොයි ආකාරයෙන්ද කියලා සොයා බලලා ඒ පිළිබඳව හැමෝටම සාධාරණ ක්‍රම ඒකට එන්නත් ලබාදීමේ වැඩපිළි වෙල ක්‍රියාත්මක කරන්න ඕන් කොක්ස් හැසිලිටි කියලා කොයක්ස් පහසුකම් කියන වැඩ සටහනක් පටන් අරගෙන තියෙනවා මේ වැඩ සටහනට ලෝකසෞකි සංවිධානය යුනිස්ස් එක ලෝක බැංකුව ආසියන් සංවර්ධන බැංකුව ඒ වගේම තවත් මූලිය ආයතන කිහිපයක් එකත් වෙලා තමයි මේ කොක්හසුකම් සහි පහසුකම කියන එක ඇතිකරගෙන තියෙන්නේ තු මේ ගැවි ආයතනේ මූලිකත්තයෙන් අනිකුත් මූලිය ආයතනත් එක් කොක් හ පහසකම කියන අවස්ථාව ඇතිකරලා තියන්නේ එන්න තක් නොලින්ම ආවහම එහෙම එන්නතේ නිෂ්පාදන වියදමත් වැැඩී ඒ මුදලිනුත් ඉහළ වෙන්න පුළුවන් එතකොට සෑම රටකඩම් සාධාරණ ක්‍රමයකට යන්නේ නැතුව අර පොහොසත් රටවල්වට පමණක් මේය ලබාගැීම හැකිියාවක් තිෙනවා ඉති ඒත්වෙන් මිදිල සෑම රටකටම යම් කිසි සාධාරණ ක්‍රමයකර දෙදා සිය වසරේ දී කැන පටන්ගත් ගැන් මේදී සෑම රටකටම සාධාරණ ක්‍රමයකටඉන්නත් මාත්‍රාවන් ල ගණනක් ලබාදීමට තමයි ගැවී සංවිධානය මේ වගේ කොක්ැසිලිටිකක් ආරම්භ කරේ ඉතින් එහෙත් මේ අවස්ථාවේදී මේක අපිටත් එකැන ශ්‍රී ලංකාවත් මේ කොක් සැසිලටික යටටතේ එන්නත් ලබාගැනීම හැ හැකිිය කැමත්තක් තියෙනද කියලාලවුන් අදහස් විමසල තියෙනවා මේ ගිය අවරුද්දධ අගභායේදී ඉතින් එය අවස්ථාවට ලංකාව කැමැත්ත පලකර එතකොට මේ කොච්චරක්ද දෙන්න කියනෙ වුන් තීරණයකට අරගෙන තියෙනවා ලංකා රටක ඉන්න මේ මධ්‍යම පාන්ත ්‍රාන්තික සහ අඩුවාදායම් ලබෙන රටවල්වල න්න සිටින ජනගහනය සයටට විස්සකට තමයි මූලි අවස්ථාවේද න්නැත් ලබා දෙන්නේ. ඉතින් ඒ අස්ථාවට පිපිත් මැත්ත පලකරා දිහටවල් බොමයක් මැතප කලලා තියෙනවා ඊළංඟට අවස්ථාව තමයි ඔවුන් මේ සඳහා එහෙමනං ඔබ අයදම් පතක් යොමු කරන්න කියලා ඉල්ලිමක් කරලා තියෙනවා ඉතිං අපේ ශ්‍රී ලංකාව මේ සඳහත් අයිදුම්පතත් යොමු කරලා තියෙනවා එක දෙසැම්පර්මාසේදී නියමිත කාලයේදී අයදුම්පති යොමු කරලා තියෙනවා එතකොට ඒ අයිදුම් පත්තට අහල තියෙනවා. ඔබ රටට එන්නත දුන්නත් මොන මොන කණ්ඩායම් වලටද මේ සයට විස්ස සාධාරණ ක්‍රමයකට අවශ්‍යම පුද්ගලයන්ට ලබා දෙන්න ගන්නා ක්‍රියාමාර්ගය කියලා. ඉතින් ඒකට හඳුනාගෙන තියෙනවා මකද කලින් අවස්ථාවත් වෛතුමා කිව්වා මේ එන්නත දෙන්නේ බොහෝ විට රෝගෙන්. ංකලතා ඇතිවෙලා සහ මේ යන්න එක නැත්වීමේ අරමුණින් ඉතින් ඒ අවස්ථාවගෙන සල කළ බලලා තමයි මේ හඳුනාගෙන තියෙන්නේ කණ්ඩායම් ඒ වගේම රෝගය බෝවීමේ අවධානමින් මිදන එකත් අවශ්‍ය නිසා ඒ යනත් සල කළ බලා එතකට වැඩ හිටියන අවුදු හැට වැඩි ඩිහිටියන් එතකොට නිදන් ගත රෝග තියන පුද්ගලයන් එතකොට මේ රෝගීන් සමඟ නිත නිරතුරුවම වැඩ කරන රජයේ සහ අෞද්ගලික වෛද්‍ය වෛ්‍ය කණ්ඩායම් සහ යිද්‍ය ොවන කණ්ඩායම් නිරතුරුවම රෝගින් සමඟ ගැටීමේ හැකියාව ඇති ්‍රන්ලන් ර්කස් එතකොට ඒ කණ්ඩායම් ඊළඟට අපිට වැදගත් ස්ථාන ඒනන්නේ ආර්ථිකමය සහ සමාජීය වශයෙන් වැදගත් ස්ථාන තියවා රට තුළට පුද්ලය නැතුළවනස්ථාන ඒවගේ තව කණ්ඩායම් සිටිනවනං ආර්ථිකම අවශයෙන් වැදගත්වන ඉති මේ ක්ඩායම්බලට කියන අපට ලැුණොත් අපිට මේ ක්ඩායම් අතර වෙවිදාගැනීම හැකියාව තියෙනවා. කොමන කණඩායමටද පළමුුව ලබා දෙන්නේ කියන එක මුලින්ම හබවෙන என்னන්නත් ප්‍රමාණය මත තවදුරටත් වෛ්‍ය කණ්ඩායම් අතර ඇතිවන සාගච්ඡාවලින් ඉතාමත් වැදගත් ක්ඩායමට පළමුුව ලබාදීලා ති මේ ක්ඩායම් තමයි සැකිල්ලට අරගෙන තියෙන්නේ ප්‍රමුඛතා ලේකනයක් විදිහට පවිච්චි කරන්න. එතකොට අපේ ශ්‍රී ලංකා වෛද්‍ය සගමය ගැන අපි බලනකොට මේක ඉතාමත් ශක්තිමත් ඒවාගේම අපේ සෑම වෛද්‍ය විශේෂඥ ක්ඩායමක්ම ප්‍රිප්‍රසන්් වෙන එක ඔවුන්ම වෙනුවෙන් පෙනී සිටින සංගමයක් පවිදිහට හැම අස්ථාවකම්දීම රටක තියෙන වැදගත් කාරණයක දී මුල් තැන ගන්නවා මේ පිළිබඳව සාකච්ඡාවන් පවත්වන්න. ඉතින් මේ වෛද්‍ය සංගමයක් පහුගිය දිනවල මේ පිළිබඳව තවදුරටත් සාකච්චා කරලා ඔවුන් විසින් වෙනමම අඳුනාගත්තා කොයි ආකාරයෙන්ද මේ ප්‍රමුඛතාවය දිය යුතු රටේම එන්නත එන්නවනම් අපි වවසගත තත්වේපාලනි කරන්නත් ඕන. ඒවගේම රෝකීං ඇතිවන සංගුලතාාවලින් මිය යන ක්ඩායම් බලක්ව ගන්නත් ඕන. ඉතින් මේ කරුණු සැලක බලලා ඔවුත් හඳුනාගත්ත ො ොන කණඩායම් වලට දිය යුතු කියලා. ඉතින් ඒ ක්ඩායම්නුත් සෞ්‍යමත්‍යංශයේ හන්ඳනාගත්ත ක්ඩායම්නුත් තර ලොකු වෙනසක් නැහ. මම ඉස්සල කිව වගේ හම්බ වෙන එන්නත් තවදුරට අපිට මේ සයට විස්සක් කිවට කොයි ප්‍රමාණයක්ද මොන එන්න තද පළමු හම්බවෙන්නකික ගැන තවම පැහැදිලි විස්තරයක් ලබිලනැහ. ඉතින් ඒ විස්තර ලැබෙන කොට ඒ ආකාරෙන් සලකළ බලලා කුමන ක්ඩායම් වලටද පළමුුව ලබා දෙන්නේ මේ ප්‍රමුකතා ක්ඩායම් ඇතිරින් කියන තීන් තීරණය ගන්නවා. ට අප රටක් විදිහට සෞඛ්‍යමාත්‍යංශය මේ එන්නත ලැබුණු වහාම රටේ ජනතාවට ලබාදීමට කැමැත්ත පල් කල තියෙනවාගේම සූදානම සිචිවා මේ අවු්බ්‍රේක ගැන අප පසග තත්ත්ේ තායික්මනින් පාලය කරගන්න කො යාාරෙන්ද කියලා තීරණය කරන්න මේ එන්නතේ උදෞකර ගැනීමකට බලාපොරොත්තුවෙල ඉන්නවා. හැබැයි එන්නත දීම කියන එක්කම පිළිතුරක් වෙන්නේ නෑ මේ එන්නට දුන්නා වඋනත් අනිකුත් සෞඛ්‍ය පුරුදුුවලට අනුගත විය යුතුමයි. මොක අපි දන්නව මේ එන්නට දුන්න පමණින් අපි සම්පූර්ණයෙන්ම දැනර අනිකුත් එන්නත් දුන්නවාගේ දීර්ක කාලීන ප්‍රතිශක්තියක් තියෙනවාද කියන ගැන තවම එතරම් පැහැදිි පිතුරක් නැ. අපි දැන තියෙන තොරතුර අඩු කාලීන ප්‍රතිශක්තියක් තමයි ලැබෙන්නේ. ඉතින් එහෙම නං අපිට මේ එන්න තෙෙන් විතරක් වගේම තමයි මේ එන්නත් දුන්න කියලා තවරටත් වරිස තකකිනෙට පැතිීම ලක්න්න පුුවන්දි කනෙකටත් තවමත් තරම පැහදිර පිතුරක් නැහැ තමන් ආරශාවක් ලබුණනට වෛරිේ තවකිෙනෙකුට පැතිරීම හැකියාව නැද කියන එක ගැනත්. සවදුරට තවත් සාක්ෂි අවශ්‍යයි. ඉතින් මේකද අපි මේ පුද්ගල ආරක්ෂාව ලබා දීමට කටයුතු කරනවාගේම අනිකුත් සෞඛ්‍ය පුරදු අපිට අමතක කරන්න බෑ ඒ සෞඛ්‍ය පුරදුන්නි සෑම එකටම අනුගත්තවීම ඉතාමත් අවශ්‍යයි. ඉතින් අපි අර කතා කරපු ක්‍රමවේදයන්ට අනුගත වෙලා එන්නක් එනවනං ඒ එන්නත දීමට සෞඛ්‍ය මත්‍යංශය දැන් සූදානම් වෙමින් සිටිනා. බොහොම ස්තුතියි. ෞක්ක ම්‍යංශය සංගතරෝග විද්‍යාංශයේ විශෂන වද දීප ගමගේ මාතමයයේ අදස්තැක්ව වේ බොමස්තුතියි බතුමීමට දැන් පැමිණ සිටින මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට අවස්ථාවති වෙනවා ඔවු ඒ වගේම දෙම භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් මේ හැම මුත්‍රත මාධ්‍ය විතුත් මාත්‍යය මෙසියලු දෙනාටම අවකාශ තිබෙනවා ඉඩ ප්‍රස්ථාව තිබෙනවා ප්‍රශ්නය දිරිපත් කරන්න අපිට හැකියාවක් තිබේ මංගහිතන්ය ඉල්ලීම් දෙකම ඉඩු කරන්න අපිට හැකියාවක් තිබේවි අපි මූලික වශයෙන්ම මේ සාකච්ඡාව තුළ මංහිතන්නේ අපි අවධානය යමු කරන්නේ කොවි ධහනවේ එන්නට ගැන ඉති ඔබට ඒ හා සම්බන්ධව මහජනතාව වෙනුවෙන් හනතිය ඕනෑ ප්‍රශ්නයක් ිත්තුන්ින් නොට හන පුලුවන් ඒවගේම ම මීළගට ආරධනා කනව ප්‍රශ්න ඉරිපත් කරන්න කලින් අපි මහිතන්නේ දෙමළ ජනතාව වෙනුවෙනු යම් කිසි සාධාරණය කෙටු කළ ුතුයි නිසාවෙන්ම විශේෂඥ වෛද්‍ය අරියරාණ ඥානදාසන් මහත්ම සිටිනවා අපිත් සමඟ මේ සාකච්ඡා කල සියල්ලේ සංශිප්පයක් දෙමල භාෂාවෙන් ඉදිරිපත් කර කාලේ වනක්කම් තැත්පොලද சிங்களத்திலே நடந்து கொண்டு இருந்த இந்த கோவிட் தடுப்பூசி பற்றி நான் உங்களுக்கு அதை சுருக்கமாக தமிழிலே மொழிபெயர்த்து தர வந்துள்ளேன் இதற்கு எனக்கு இடமளித்த இலங்கை வைத்திய சங்க தலைவர் அவர்களுக்கும் அந்த ச அந்த சபைக்கும் நான் நன்றி கொடுக்கிறேன் முதலாவதாக இந்த தடுப்பூசி பற்றி இப்பொழுது நீங்கள் சிங்களத்திலே கேட்டீர்கள் தடுப்பூசி மருந்து ஆனது அதாவது இப்பொழுது நாங்கள் கோவிடை பற்றி கதைத்துக்கொண்டு இருக்கிற வேளையிலே பாக்டீரியா அல்லது வைரஸ் இது ஒரு வைரஸ் நோய் இது எங்களுடைய உடலிலே உட்புகுந்தவுடன் எங்களுடைய உடலிலே பிறபொருள் எதிரிகள் எங்களுக்கு தடுப்பு செய்யறதற்கு அந்த எங்கே குருதியிலே ஏற்படுகின்றது இதற்கு இப்பொழுது எத்தனையோ விதமான மருந்து வகைகளை பற்றி நாங்கள் கேட்கிறோம் இந்த நாட்களிலே நாங்கள் விசேஷமாக இங்கே கதைப்பது கோவிட் தடுப்பு ஊசி மருந்து என அது நீங்கள் அறிந்த விதமாக அமெரிக்கா பிரித்தானியா கனடா ஐரோப்பிய நாடுகளிலே இப்பொழுது பாவித்து வரப்ப பாவிக்க தொடங்கி உள்ளார்கள் அதே விதமாக இலங்கையிலும் இந்த தடுப்பூசி பாவிப்பதற்கு பாவிப்பதற்கு முன்னதாக இது பக்க

எங்களுக்கு தெரிந்த மருத்துவ பரிசோதனைகள் இந்த உலகளாவிய ரீதியாக தயாரிக்கப்பட்ட வேக்சின் அதாவது தடுப்பூசி மருந்துகள் பல இருக்கின்றன அவற்றின் செயல்திறன்களையும் அவர் பாதுகாப்பையும் முதலாக கொண்டுதான் இலங்கை நாட்டிலே எந்த தடுப்பூசியை நாங்கள் எடுக்க வேண்டும் தடுப்பூசியை மக்களுக்கு கொண்டு வர வேண்டும் என்று ஆராய்ச்சிகளும் திட்டங்களும் நடைபெற்றுக் கொண்டிருக்கின்றன இந்த தடுப்பூசியை ஸ்ரீலங்காவில் அறிமுகப்படுத்தும் பொழுது முக்கியமாக கவனிக்கப்பட வேண்டியது என்னவென்றால் இது ஒரு மனிதனுக்கு தடுப்பூசி கொடுக்கப்பட்டால் இது பாதுகாப்பானதா எந்தெந்த ஒழுங்குமுறைகளை நாங்கள் பயன்படுத்த வேண்டும் என்ன விதமான முன்னெச்சரிக்கை நடவடிக்கைகளை நாங்கள் கையாள வேண்டும் என்று தொற்று நோயியல் பிரிவு அதாவது எபிடிமியாலஜி யூனிட் என்று ஆங்கிலத்திலே சொல்லப்படுகின்ற பிரிவு மருத்துவ ஆராய்ச்சி நிறுவனத்தின் தடுப்பூசி தர அடங்கிய சம நிபுணர் குழுக்கள் இதை பற்றி ஆலோசித்து அதன் பக்க விளைவுகள் அதன் அது பற்றிய இந்த தடுப்பூசி பற்றிய உள்ளடக்கங்கள் உள்ள விவரங்கள் உள்ள உள்ளடக்கங்கள் இருக்கின்ற பற்றியெல்லாம் கவனத்தில கொண்டு பரிசீலித்து பார்த்து இந்த தடுப்பூசிகள் எங்களுடைய நாட்டு மக்களுக்கு உகந்ததா என்று பார்த்து தான் அதை இங்கே கொண்டு வர அவர்கள் பரிசீலித்து கொண்டு இருக்கிறார்கள் மேலும் உங்களுக்கு இப்பொழுது கூறப்பட்டது போல பல கோவிட் நைன்டீன் தடுப்பூசிகள் நாடளவு உலக சாரி நாடளவு அல்ல உலக ரீதியாக பல இப்பொழுது தயாரிக்கப்பட்டு வருகின்றன அதிலே தான் நீங்கள் அறிந்தது மாதிரி ஆக்ஸ்போர்ட் யூனிவர்சிட்டி ஃபைசர் பயோடெக் என்டெக் அண்ட் அஸ்ட்ராசெனிகா தடுப்பூசி சைனோவேக் என்று வித விதம் விதமான தடுப்பூசிகள் இங்கே இந்த படத்திலே நீங்கள் பார்த்தது போல அறுபத்தாறு வகையான தடுப்பூசிகள் தயாரிக்கப்பட்டு இருந்தாலும் பல பரிசோதனைகளுக்கு உண்டாக அது கடத்தப்பட்டு அது நல்லதா அது பாதுகாப்பானதா அது செயல்திறன் மிக்கதா என்று அறிய வேண்டும் அப்படியானதன் பின்பதாக அப்படியான ஆராய்ச்சிகளின் பின்பதாக இப்பொழுது மூன்று விதமான ஆஹ் மூன்று விதமான தடுப்பூசிகள் பாவிக்கப்பட கூடிய நிலையிலே இருக்கிறது அது இப்பொழுது பிரித்தானியா கனடா அமெரிக்கா நாடுகளிலே இது இப்பொழுது பாவிக்க தொடங்கியும் இருக்கின்றார்கள் மேலும் இந்த செயல்திறன் அது எப்படியாக சேமித்து வைக்கப்படுகிறது அது தயாரிக்கப்பட்ட இடத்திலிருந்து ஒரு மனிதனுக்கு கொடுக்கப்படும் நேரம் வரும் வரையும் அது எப்படியாக எப்படியான வெப்பநிலையிலே அது வைக்கப்பட வேண்டியது என்பது மிகவும் முக்கியமானது ஆகவே பைசர் பயோ என்டெக்ஸ் வேக்சின் தடுப்பூசி மைனஸ் அதாவது சைவருக்கு கீழே எழுபது பாகை செல்சியஸ்ல சேமித்து வைக்கப்பட்டால் மட்டுமே அதில் செயல்திறன் நன்றதா நன்றாக இருக்கும் அதே போல என்று சொல்லப்படுகிற ஊசி மைனஸ் டுவெண்ட்டி அதாவது சைவரில் இருந்து இருபது பாகைக்கு கீழே இருந்து சேமிக்கப்பட்டால் மட்டும்தான் செயல்திறன் நன்றாக கிடைக்கும் அதே போல சிலது அஸ்ட்ரா செனிகா அதுகள் வந்து அந்த மைனஸ் ல வைக்கப்படும் மற்றும் சந்தைக்கு வராத அஹ் தடுப்பூசிகளும் இப்பொழுது பரச்சி மருத்துவ பரிசோதனைக்குள்ளாக சென்று கொண்டு இருக்கின்றன மேலும் எங்களுடைய நாட்டிலேயே சின்னமுத்து பொக்குளிப்பான் போன்ற தொற்று நோய்களுக்கு எதிராக நாங்கள் தடுப்பூசிகளை சிறு இருந்து நாங்கள் பாவித்து கொண்டு வருகிறோம் அதற்காக நோய் தடுப்பு நோய் தடுப்பு திட்ட ஊசி மருந்துகள் எங்களுடைய நாட்டிலும் குளிர் குளிர் சங்கிலி அதாவது கோல் செயின் என்ற என்று அழைக்கப்படும் குளிரூட்டப்பட்ட அறைகளிலே இந்த இந்த தடுப்பூசிகள் சேமித்து வைக்கப்பட்டு அங்கிருந்து அது பிரதேசங்கள் ஒவ்வொரு ஒவ்வொரு பிரதேச கொண்டு செல்லப்பட்டு ஒவ்வொரு பிரதேச வைத்திய சாலைகளிலும் தடுப்பூசி இருக்கிறது அங்கே அது சரியான வெப்பநிலையிலே பாதுகாக்கப்பட்டு வைத்து ஒருவருக்கு அது கொடுக்க ஊசி ஏற்றல் மூலமோ அல்லது வாய் மூலமாக போலியோ போன்றவை கொடுக்கப்படுகின்றது அதே போலத்தான் நாங்கள் இங்கேயும் இந்த அதாவது இந்த தடுப்பூசியும் என்ன விதமாக எப்படியாக மனிதருக்கு கொடுக்கப்பட வேண்டும் இங்கே இலங்கைக்கு அந்த வந்த நேரத்திலிருந்து எப்படியாக அது அது வெப்பநிலையிலே பாதுகாக்கப்பட்டு மனிதனுக்கு அது ஊசி மூலம் ஏற்றும் வரையும் எப்படியாக அது பராமரிக்கப்பட வேண்டும் என்பது பற்றியும் நாங்கள் இந்த நாட்டிலே அதற்குரிய எல்லா விதமான வசதிகள் அறைகள் குளிர்சங்கிலிகள் அதற்கு ஏற்ற பனி பனி சாதி பனி சாதி குளிரூட்டிகள் எல்லாம் விசுவேஷமான குளிரூட்டிகள் எல்லாம் எல்லா வைத்திய சாலைகளிலும் இது இந்த வசதிகள் இருக்கின்றன மேலும் புதிய தடுப்பூசியை பொறுத்த பொறுத்தவரையிலே கவி என்று சொல்லப்படுகிறது அதை தமிழிலே மொழிபெயர்த்தால் தடுப்பூசி முன்முயற்சிக்கான உலகளாவிய கூட்டணி இந்த நிறுவனமாவது என்ன சொன்னால் குறைந்த மத்திய வருமானம் உள்ள நாடுகளுக்கு இதை கொடுக்கிறதற்கு அவர்கள் கோவேக்ஸ் வசதி மூலமாக ஏற்பாடு செய்திருக்கிறார்கள் அதிலேயே இருபது வீதமான சனத்தொகை மக்களுக்கு இதை கொடுப்பதற்கு அவர்கள் கொடுப்பதற்கு அந்த நாடுகள் விருப்பமாய் இருந்தால் விண்ணப்பம் செய்ய வேண்டும் அதே போலத்தான் ஸ்ரீலங்காவும் உடன்பட்டு இந்த டிசம்பர் மாசத்திலே நேரடியாக நேரம் தாழ்த்தாது உடனடியாக அதற்குள் விண்ணப்பித்து இருக்கிறார்கள் இருபது விதமான தடுப்பூசிகள் இலங்கைக்கு வந்தால் யார் யாருக்கு கொடுப்பது எல்லா மக்களுக்கும் கொடுக்க இயலாது ஆகவே யார் யாருக்கு கொடுப்பது என்று நாங்கள் அதை அறிந்து கொள்ள வேண்டும் அறிமுகப்படுத்த வேண்டும் அதற்காக பெரிய எல்லாரும் சபைகள் கூட்டங்கள் எல்லாம் ஒன்று ஒன்றுந்து அதற்காக வந்து இரண்டாயிரத்து பதினைந்தாம் ஆண்டு அமைச்சரவை கேபினட்டிலே அமைச்சர்களின் அமைச்சரவையினாலே கொடுக்கப்பட்ட நோய் தடுப்பு நோய் கொள்கையின் படி நோய் தடுப்பு தேசிய நோய் தடுப்பு கொள்கையின் படி புதிய ஊசிகளை எப்படியாக அறிமுகப்படுத்த வேண்டும் யாருக்கு முதலாக அதை கொடுக்க வேண்டும் என்று ஆராய்ச்சி செய்து எல்லாம் எங்களுக்கு நிறைவாக எல்லாம் நடைமுறைப்படுத்தப்பட்டுள்ளன மேலும் இது யாருக்கு கொடுக்கலாம் என்று சொன்னால் வயோதிபர்கள் உடன் நோயாளர்கள் உடன் நோயாளர்கள் என்றால் வேறு நோய்களோடு இருப்பவர்கள் கோமோபிடிட்டிஸ் இருக்கிறவர்கள் மேலும் அஹ் மேலும் சில கோவிட் நோயாளர்களை கண்காணிக்கிறவர்கள் அவர்களை தடுக்கிறத நோயை தடுக்கிறதற்காக உழைத்து வருகிறவர்கள் சமூக ரீதியாக அஹ் வேலை செய்து வருகிறவர்கள் அந்த பெரிய பெரிய கூட்டங்களிலே பங்கு வல்லுகிற சன நெருக்கத்தோடு ஜீவிக்கிற மக்களுக்குத்தான் இந்த இந்த வேக்சினை இந்த தடுப்பூசிகளை கொடுக்கலாம் என்று அவர்கள் அஹ் மேலும் இலங்கை மருத்துவ சங்கத்தை பற்றி நாங்கள் ஆனால் இந்த இலங்கை மருத்துவ சங்கம் என்பது ஒரு பலமிக்க தொழில்சார் மருத்துவ அமைப்பு மருத்துவர்கள் எல்லாரும் அதாவது மருத்துவ சாதாரண மருத்துவர்கள் விசேஷ மருத்துவ நிபுணர்கள் உள்ளடக்கியதான ஒரு சங்கம் தான் இலங்கை வைத்திய சங்கம் அதான் ஸ்ரீலங்கா வைத்திய சங்கம் ஸ்ரீலங்கா மெடிக்கல் அசோசியேஷன் அது இந்த ஸ்ரீலங்கா மெடிக்கல் அசோசியேஷன் அல்லது இலங்கை வைத்திய சங்கம் இந்த தொற்று நோய்கள் சம்பந்தமாக அவற்றின் கட்டுப்பாடு அவற்றை எப்படி நாங்கள் தடுக்கலாம் தடுப்பூசி மருந்துகள் எண்ணத்தை கொண்டு வர வேண்டும் எது பாதுகாப்பானவை செயல்திறன் மிக்கவை முக்கியமான சிக்கல்கள் வருகிற வேளையிலே சுகாதார அமைச்சுக்கு தேவையான உத்திகளை அவர்கள் பரிந்துரைந்து கொண்டு இருக்கின்றார்கள் இந்த தீவிர நோய் இந்த கோவிட் இந்த தீவிர நோய் பரவல் காலத்திலும் இந்த இலங்கை இலங்கை ஸ்ரீலங்கா வைத்திய சங்கம் தடுப்பூசி ஏற்றுவதற்கு முன்னுரிமை குழுக்களை அடையாளப்படுத்துவதிலும் வந்துள்ளன இவர்கள் கண்டடைந்த இவர்கள் கண்டுபிடித்த அந்த முன்னுரிமை குழுக்கள் சுகாதார அமைச்சினாலே கண்

அத்துடன் உயர் கூட்டங்களிலே பங்கு பெற்றும் நபர்கள் அஹ் போன்றவர்களுக்குத்தான் இந்த இருபது வீதம் கொண்டு வர இருபது வீத சனத்தொகைக்கு வருகின்ற தடுப்பூசி மருந்துகளை முதலாவதாக கொடுக்க இருக்கிறார்கள் மேலும் இந்த தடுப்பூசி ஒரு அல்ல ரெண்டு தரம் கொடுத்தால் ஒரு வருஷத்துக்கு எங்களுடைய உடலிலே தடுப்பு இருக்கும் என்று மருத்துவ ஆராய்ச்சிகள் கூறுகின்றன மேலும் இதன் பாதுகாப்பு பற்றி பெரிய கூட்டங்கள் அதாவது இந்த ஆலோசனை குழுக்கள் தேசிய தொற்று நோய் சார்பான ஆலோசனை குழுக்களின் ஒழுங்குமுறைப்படி அவர்கள் எல்லாவற்றையும் பார்த்து அது ஏற்றதாக காணப்படுகின்ற என்று அறிந்துதான் அவர்கள் நல்ல அதாவது பலம் மிக்க செயல்திறன்மிக்க பாதுகாப்பான ஒரு தடுப்பூசியை இலங்கைக்கு கொண்டு கொண்டு வருவதற்காக ஆயத்தம் செய்து உள்ளார்கள் நாங்கள் இன்னும் இது பற்றி எங்களுக்கு முற்றாக தெரியாது ஆகவே நாங்கள் இந்த மருந்துகளை அந்த குழுக்கள் முன்னிலையிலே நிற்கிற குழுக்களுக்கு கொடுத்து ஒரு சிறு காலம் நாங்கள் அதை பார்க்கும் போதுதான் எங்களுக்கு தெரியும் இது நல்லதா இல்லையா என்று ஆனால் நல்லது என்று தெரிந்து இலங்கையும் அதாவது வலு சீக்கிரமாக இந்த நாட்டுக்கு எடுத்து இந்த நாட்டிலே வல்னரபிள் அதாவது நான் சொன்ன வயோதிபர் அப்படியான குழுக்களுக்கு முதலிலே கொடுப்பதற்கு அவர்கள் ஆயத்தம் செய்கிறார்கள் நன்றி மேலும் தமிழிலே தமிழ் ஊடகவியலாளர்கள் இருப்பீர்கள் ஆனால் இதற்குரிய தமிழாக்கம் செய்த ஹேண்ட் அவுட் இங்கே இருக்கின்றது நீங்கள் போகும் போது அதை பெற்றுக்கொண்டு போகலாம் நன்றி பார்த்து நாட்டில் ගේ ප්‍රශ්නය අපිට ඔය ලැබෙනවා කියන සට විස්සක වැැක්සිීන් ප්‍රමාණය නොමිලේද ලැබෙන්නේ එම නැත්තම් සහන මිලකටද කියන්නේ එකක් ඉට පස්සේ ලෝක සෞක සංවිධානය නිවිදධවරය ඇටවා මේ අවස්ථා දෙක දදි ලැබෙන්නේ ගලසිට දහයක් පලවෙනි මංහිතනය අවවාසර මැදදි සහ ඉතුරුසියට ද වසර ාගදි කියලා අපිට එහම ඉක්කයක් තියෙනවාද ඩිමිනිට වගේ තත්ත්වයක් අපේරටේ ඇති කරගන්න ඒකන් කොච්චර කාලයක් අපි ගත කරනවාද කියලා මොක ඉදියාව ගරට මගන සිට අසුවක් පිතර වගේ ගොල්ලු වසරවසානය සම්පර්න කරගන්න ඉලක්ක තියන කෙලබි දෙක් චීනේ මද සිර අනුවක් වගේ දෙක් ඒවගේ අපි ටිලක්යක් තිනවාද කියලා ඒ තවතරකෝ. ඔබේ පලුවෙන්නි ප්‍රශ්නය තමයි කොක් සැසිලිටේක යටතේ අපිට ලැබෙන එන්න නොමිලේම ලැබෙනවාද එම නැත්තන් සහන මිලිකද කියනක එතකොට මුලම අවස්ථාවේදී ඔවුන් දැනුන්දුන්නේ සහන මිලකට කියලා නමුත් දැන් ලඟදි දැනු දීලා තියෙනවා ඒ නොමලියේ ලබාදන එන්න තක් විදිහට සියට මුලදී ලබාදන සයටට විස්ස නොමිියේ ලබාදන්න දිහට තමයි තියෙන්නේ මේක දැන්කාදැන් එන්නක් නිෂ්පාදනය සිට මේ කාරණ දිකට කතාවෙ වී වෙනස් වෙී යන ක්‍රියාදාමයක් දැ මේක මුලද හඳුනා දෙනකොට තිබුණු අවස්ථාවන් වෙනස් වෙනවා ඔවුන් එකන මූලිය අතන ගොඩක් එකතු වෙලා යන ගමනේදී. ඒකට ලැබෙන ආදායම් මටමත් එක් ඔවුන් එකතු කරගන්න මුදල් ප්‍රමාණයක් එක් හටවල්වලට ලබා දෙෙන පහසුකම ටිකටික වෙනස්සෙනවා. ඉතින් දැනට යද හඳ දැනට දන්නවා තියෙන්නේ ලංකාවත් නොමිලේ ලබාගත් සිමුල ලබාදෙන සිිදවිස් ොලේ බාගත හැකි බවතමයි දැනට දන්නුලා තියෙන්නේ අවස්තාව වෙනස්සේද කියන්න බෑ මේ වෙනස් වෙවී යන කතාවක් තමයි තියෙන්නේ. එතකොට අනි කතාව බැහුවේ හර්ඩඩිමියනිට කියන එක. දැම සියට විස්ස කියන එක දෙන්නේ මුලාවස්ථාවේදී රටක තියන වසංගත තත්ත්වය පාලනය කරගන්න. එතකොට ඒකෙද අපි අර කතා කරන හර්ඩිමියනිිටිය කියන්නේ එන්න තක් ලබාදීම තුළින් ප්‍රජාවේ ප්‍රතිශක්තිය කොපම දුරට පවත්තා ගත හැකිද වසන් කෙනකුගින් කෙනෙකට ෝවීම වෙලැකීමට කියෙන තමයි අපයි හඩ මියනිති තුරේ ඒක වලක්බ ගන්න තියෙන ඉලක්කේ ඒට වඩ වැඩි. ඒකට ැ ඒකට තවකාරණ බලපනවා කොතරම් දුරටම මේ කොතරම් කාලයක් ප්‍රතිශක්තිය තියෙනවාද කියෙක් බලපානවා ඉතින් අපි මමහිතනවා මුලාවස්ථාවේද මේ මුලවස්ථාවේ ලබා දෙන එන්නත් ප්‍රමාණය ගෙන කතා කරනකොට කටේ තියන රෝගය පරෝගතින වසග තත්යක් තින්න ඒතත්වේ පාලනය කර තම ඒක පවිච්චි කරන්නවා ඒ ද අපිලාපොරොත් වෙන්නේ හර්ඩි මිටි න එක ඒ එකයි මකිවේ එන්නට විතරක් ප්‍රමාණමත් වන්නේ නෑ අනිකුත් සෑ සෞඛ්‍ය පුරුද්ධකටම මේ රෝගය පැතිරීම වැලවන්න කිය සෑමදයකටම අනුගත විය යුතුයි. ඉති මේකින් වැරදි අදහක් එන්න බැහැ එන්නට දුන්නහම හරිදැන් ඔක්කොම අපිට ප්‍රචක්තිය ඇලලා තියෙන ප්‍රචාල් ප්‍රචක්ති තියෙනවා මේ රෝග වැලක්න්නෑ කිය හෙක් වෙන්නේ නෑ අනිකුත් බෝවීම වැලැක්වීමේ ක්‍රියාදාමයන්ට අනුගත වෙන ගම එන්නට කියන්නේ තවත් එක ක්‍රියාදාමයක් පමණයි එතකොට තව ප්‍රශ්නයක්කො බැහවා ඕ ඒ දැ එන්න තක් දෙනකොට දැ අප සියට විස්ස කියන එකඉන්නත් මාත්‍රාවන් දෙකක්. එතකොට මේ සියට විස්ස අවස්ථාවන් දෙකකද එන්නත් පුළුවන් තුනක දයන්නත් පුළුවන් හැබැයි රට ්‍රයා කරනවා හරිසිියයට විස්ස ලබෙනවනම්. ඒ මුලාවස්ථාවේදී හබ වෙන එන්නත් අනුව මොන පුද්ගලයන්ටද මුණවස්ථාව දෙන්න කියනෙ. එතුොට ඒ අපි ඒ අපේන අප ලබා දෙන්න බලාපොරොත්තුවන ටාග් එක වෙනස්ක අපි දන්නවනම් අපිට කොපමනු ප්‍රණයක් වසරතුර ලබෙනවාද කියන එක සහ කොපම කා කාලයක්තුර ලබෙනවාද කියනෙක අපේ බලාපොරොත්තුවන ටාග් එකට දෙන්න බැරිකමක් නෑ. පිට තවම ඒ හරියටටම දන්නේ අපින් කැමත්ත පලකල් අහල යෙනවා කොපන මොන අපි අ මමකොනි අයතුම් පතක් දැම්ම කියලා ඒ අවස්ථවිදි අහල තිබුණ අපි කියෙනකට කැන්සයින්ම් කියලා කී ඔොබම වාර්ගණනකින්ද ලබෙන් ලබාගන්න කැති කියලා ඉතින් අපි කැමත්ත පල තිනවස්ථාවන් දෙක ද ලැබ. ඉතාමත් ළඟ මාසය අතර අවස්ථාවන් දෙකදදි ලබ දෙන්න වනාම් කැමති කියලා පියව මේ කැත්ත පල කල තියෙන. මොකද පුඩා ප්‍රමාණවලින් දිකට ලැබුණො තේ අපිටම අපේ නියමිත තාගට්කට යන්න මාරුමනිසා ඉලක්කයන් සප්‍රගන්න මාර නිසා. අපි කියල තියෙනවා මාසයක දෙක කාල පරාසයක් තුළ අපි අවස්වාවන දෙක දිපපුරර් ප්‍රාණ ලබෙනවන තම අපි කැමත්තිලේ අපි කැමත්ත පල කරපු අවස්ථාව තමයි මංහිතනය ඔබ කාරංචයක්ක් ලැබිනැත්. ඒ තම කියන්න බැහැ එක ගැව අයතිනයටට කියන්න ැමකද නි්පාදනය කරගෙන යන ක්‍රමේදය අනුව තමයි කොපමට ක්මනට අපිට ලැබේද කිය එක මේ තීරණය වෙන්නේ පුළුවන් ඒකට කිසිම බාධාවක් නෑ එතකොට මේ කියන්නේ මේ අපි කතා කරන්නේ අපිට නොලැබී යන යන්න තියෙන අවස්ථාවකදී අපිසියටට විස්සක් ගන්්ඩ හදනවා කක් ඇටති ඒ කියන්නේ අපි ඒකටත් කැමැත්ත පල කරලා ඒ ඒකට සූදානුණේ නැත්තං ඔය සියට විස්සත් නොලැබෙන්ෙන අවස්ථාව තියෙනවා සමහර විට මොකද මේ එන්නතේ තැක්කෝ ඔය මේ ගැවි අතන මේ මෝඩිත්වයාගෙන මේවාගේ වැඩසරන ලෝකයේ ආවි නැත්තං සමහරට නිෂ්පාදනය කරනකොට ඒ ටික අර පෝසත් පෝසත් රටවල්වලට පමණක් ඇදෙන්න්න ඉඩ තිබුණා. ඒකනිසා තමයි මේ වගේ අවස්ථාවක් ඇති කරලා තියෙන්නේ. එතොට ඒක මගින්න්නතේ එන්නතේ අගේ පාලනය කරනවා වගේමවෙන්නත් නිෂ්පාදනයේදී නියමික කමයකට නවල් පුා බෙදා හැරිමක් සිද්ද වෙනවා. ඒකෙන් කියන්නේ නැහැ ඒ අතරව ටකට මිලදී ගන්න පුලුවන්කම තියෙනවන එන්නත් තියෙනවන තියවන්න රට මුල් යන ිදිගනීම හැකව තියෙනවා අපේ රට කියන්නේ ගැවී ආයතනය මගින් දිකටමඉන්නත් ලැබෙන රටක් නෙමේ. දෙදස් පහළවේ දී ගැවිවලින් ගැවිවලින්ඉන්නත් ලැබීමේ නිහසච්චරට. එකනෙ ගැවි අපි කෙනකට ගැවි ට්‍රන්ස්සිිෂන් කියල. දොර ශ්‍රී ලංකාක කියන ැවිී ට්‍රන්ස්ිෂන් කන්ට්‍රියක් එකන රටකට නම ගැවි ආයතනය ආධාරයටතේ එන්නත් ලැබෙන රටක් නෙමේ අපි තමයි අපි සෙල් පොකරින් රට. තකට අපෙන්න්න අප මේ දරුවන්ට සහ ගැවිනිනනාතාවට ලබදෙනන සෑමෙන්න් ට ජනාව ලබදන සෑෙන්න්න තක්ම පහුගගේ ද වස්සර කීපයක් තුළම අපිම තමයි මලදී ගත්තේ කැනෙ රට විසින්ම තමයිඒ සඳහා තියෙන වෙනමම අප බජටක කැලෝේෂනකක් තියනවා. එකක ඒ රහ තමයි අපිලදි ගන්න ක්‍රමවේදකු තියවා. මේ සෞඛ්‍යමත්‍යන්ශේ නමිත ක්‍රමවේදයක් තියෙන මිලදී ගන්න ක්‍රමවේදයක් තියෙනවා ඉතිඒ ක්‍රමවේදයට යටත් වෙලා නෑ අපිට මුදල් පෙන්කරගැනීමි හැකව තියවන ඒවගේම එන්නත් තියන්න ඕවන නිස්පාධනය කරපු එන්නක් තියෙන් ඕන ඉති නිස්පානයකරපු එන්නක් තියෙනවන ලෝකයේ අපිට ඒක් සඳ හාර මකිව ක්‍රියාදාමයයට යටත් විය හැකින. අර. කතාරය එන්නතක් කටකට ගේ නඕන ක්‍රමවේදයන්ටික එතකොට ඒ අවස්ථාන් වන්ට් වල්ති අටත්වෙලා නියමික දිහට ලියාපතිංචි කරනවා හට රමුගල්තියන මනි දගන්න ගම විශේෂනද දීාගමට මාතමය මත් කැමති ප්‍රශ්නකමු කරන්න මේ අහපු ප්‍රශ්නකටම අදාළව අපි ඔය කියන විදිහයට සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයවිදියට අපිට මේ එන්නත අර කියන සියට විස්්ස ගැවි අයතනය රහල පෙන සියට විසට එහගෙහිල්ලා සල්ලි දීලා. අප රජක් විදිහයට මුදල් වවිදම් කරලා ලබාගන්න දැනට මේන්නට වෙනුවෙන් අපිට මොනහරි සැලැස්මක් තියෙනවද දෙවනිකාරණය එහෙම අපේ රටට සල්ලිදී අපි එන්නට ලබාගත්තොත් ඒ එන්නට දැනට පෞද්ගලිකාංශයේ සමහරෙන්න්න ඒෙනවා මිනිසුන්ට ජනතාවට සල්ි දීලා ලබාගන්න පුුවන් එන්නත් ඒ වගේ යම්කිසි කෙනෙකුට හැකියාවක් තිබෙනවද තමන්ගේ මුදලින් තමන්ට පුද්ගලිකවේ එන්නට ලබාගන්න ඒවගේම පුද්ගලිකාංශයේ දායකත්වයත් ඊට ලබාගැනීමේ සැලැස්මක් මේ වෙනකට තියෙනවා ෆල්වෙනිින් හවු ප්‍රශ්නය තමයි මේ සයට විස්ත තමතරව ගෙනැල්ලපිට ෞද්කෙල කාංශේ දිය හැකිද කියනෙ එක. ඉස්සල කිව කතා කතාාවම තම සියයට විස්ස කියන එක ගැවි ආයතනය මගින් දෙන්නේ මේ වැඩි පහසුකමක් මේ අපි හිතන්න හොඳනෑ අපිට මේ සිර විස්ත හම්බ වෙන කල සිර විස්සක් කහම්බෙනවා කියලම අපි හිතන්නවා එකන වැඩි පහසුකක් තමයි අපට ලැබෙන්නේ ඊට එහා ගිහිල්ල අමතර වැඩිපුර එන්න ලබාගැනීම කිස්සිම බාදාවක් නෑ ඒවාගේම තමයි අපි දැනටත් තියෙනවා සමහර එන්නත් වර්ග රජය මගින් සෑම දෙනෙකුටම එක ආකාරයෙන් ලබා දිය නොහැක අවස්ථාවන් වලදී ඒන්නද රටට සුදුසුයි කියලා තීරණයක් ගත් අවස්ථාවන් වලද ඒ පෞද්ගිල් කංශය මගින් ලබාදීමට අවස්ථාවන් දුන්නු එන්නත් වර්ග තියනවා උදාහරණයක් පිදිහට චිකන් පොක්ස් වට දින එන්න තත් නියමෝකොක එන්න තත් ඒවාගේ මේ විද්වත් කමිටුවලින් තීරණය කරලා පෞදදිිගිල් කාංශයට ලබාගන්න අවස්ථාව දුන්නු ඉතින් ඒකෙන් කියවෙන්නේ නෑ ඒවාගේම රජය මගින් දෙන එන්නතුත් පෞද්ගිලකංශයට දීම අවස්ථාව ලබාදීලා තියෙනවා ඉතින් පෞද්කලිකංශයට මේ එන්නට විතරක් ලබාන දෙන කිසිම හේතුවක් නෑ හැබැයි ඒ මමාරකිව ක්‍රමවේදයන්ට යටත්ව එකන සපලදායිෙන්න්නත ආරක්ෂාකාරීයෙන්න්නතක් නියමිත ලියාපදිංචි ක්‍රවේදයකට අනුවඇවිල්ල ඒවගේම ලාගනීම තොග ලාගැනීම මේ හැකියාව වෙළඳ පැළට පැමිදිනයට ඒ අවස්ථාවන් වලට විද්වත් කමිටුවලින් සාගච්ඡාවන් කරලා ඒ අවස්ථාව ලබාදය ඉතින් ඒ ක්‍රමවේදයන්ට යටත්ව ඒට කිසිම බාධාවක් නෑ ලබාගන්න. ඒවාගේම ඔබ හපු ප්‍රශ්නයම මේකට විශේෂිත ක් කියන පුහුණන් කිරීම් කටයුතු දැනට කරගෙන අනවාධදික ති මේකේ මේ එන්නත් කරන ඉතා අමාරු එන්නත් කරමණයක් නමේ මේක දෙන්නේ දේෂි තුලට විදින ඉතින් අපේ සෞඛ්‍ය කාරය මන්ඩල ස්ෑම දෙනෙක් මේකට දැනට පුහුණු වෙලාඉන්න ගනිසා අමුමුතුවෙන් කහොයි විදිහට ආකාරයටද මේක විදින්නේ කියන එක ගැන අමුතු පුහුණ කිරීමක් අවශ්‍ය නැහැ නමුත් අපිට විශේෂිත පුහුණ රම් අශ්‍ය වෙනවාමකට ඒ අවශ්‍ය වෙන්නේ අපි දෙන්න මේක අප ැන ො. ගන්නානමී අපි එන්නත් කරන ජාතික ප්‍රශක්ති කරණය තුළින් කරන හණඩායම් වල් ටන්නේෙමි. අපිට වෙනම විශේෂිත කණඩායම් හඳුනාගන්නඕ. ඔඕුන් හඳුනාගන්නා ක්‍රමවේදය ඔවන් කොයිවිදිරද ලියාපදිංචි කරගන්නා ක්‍රමවේදේ සහ එන්නත් මාත්‍ර දෙකක් ලබාදී යුතු නිසා. මේ එන්නත් මාත්‍ර දෙක ලබාදීමට කොයි ආකාරෙන්ද මොවව. හඳුනාෙන අපිනනේ ෆලෝ කරන්න ඕනේ ඔවන්ව නැවතත් ගෙන්වා ගැනීමේ ක්‍රමවේද. මේවට ඔවන්න පුහුණු කළ යුතුයි. ඒවාගේ මර ඔබැහුව අනිකුත් ප්‍රශ්නය මයි ශිතදදාමය අපිට ඇතිද කියලා අපි මේ දැනට ශීතදාමය පිළිබඳව අධ්‍යනයක් කර ලි තියන ඉතාමත් හොඳ ශීතදාමයක් තියනවා දෙකත් අටත් අතරාවොත් සෑම තැනකම මේ සෑමව අපි කියෙන දිස්ෆික් මට්ටමින් සහ සෞඛ්‍යවැදි ධරිකට මටමින් සහ රෝහල් මට්ම. එතකොට තව රෝහල් අපි දැංහිතුව අපි පවත්තන ලද සාගචාවනලදී තවත් දැ දැනට දෙන රෝහල්වට අමතර තවත් අප මේක තවතුරට තව ශක්තිමත් කළ යුතු කියලා මොක දි අර නිදන්ගත රෝග තියන කණඩායම් රෝහල් වලට පැමිණෙන කොට අස්ථාවද වුන්හඳුනාගන්න පහසු නිසා. එතකොට මේ තවතුරටත් තව ශක්තිම කිරීම අවශ්‍ය වෙනත් නමුත් දැනට ිය අස්ාව ලබුණත් දැන්ඩත් දීම හැකව තියෙනවා. ඉතින් තවදුරටත් මේ ශිත දමය දෙකත් අකත් අතරාවත් අපිට ඒගැන ලොකුැන කළ නොකරගත් නොහැකි තත්යක ැහැ. අපි ඒ කරගත හැකි ත්වයක ඉන්නවා ප්‍රබග්තා පමුගතා ලයිස්තුව කොහොමඳද්‍ර මේඒ හදන්න කෞද්ද සෞඛ්‍යා මාත්‍යයන් සෙන්ද හෙමරැත්තං වෙන බාහිර කෝවිට තුරංකරන්න මක දර ආරිසාධක බලකායෙන්ද එමනත්තන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමෙන්න්නේ. මේකට විවිධ කණ්ඩායම් සෑම දෙෙනෙක්ම මම හිතන්නේ යුසුලුව ක්‍රියා කරනවා. මේ ජාතික ප්‍රතිශක්තිය කරන ප්‍රතිපත්තියට අනුවනං තියනවා අපට මම මෙතනත් පෙන්වා පි තියනවා වසංගත බෝවන රෝග වැලැක්වීමේ විද්වත් කමිටුවක් තියෙනවා බෝවන රෝග වැලැක්වීමේ විදවත් කමිටුවටට කමිටුවම තමයි මේ ප්‍රතිශක්ති කරන පිළිබඳ ජාතික ප්‍රතිශක්ති කරන වැඩස පහන පිළබඳවත් තිීදු තිීන ගන්න කමිටුව වෙන්නේ ඉතින් ඒ කමිටුවමගින් නිරතුරුවම සාගච්ඡා කරලා ප්‍රමුක්තා ලැස්තුවක් කණ්ඩායම් පමුකතා කණඩායම් හඳුනාගෙන තියෙනවා මේ කණ්ඩායම් අනිෙකුත් දැම් මේ අපි කියවාේ ලෝක වසග තත්වයක් ලෙ ලකසංගතත්වයකදී රටේ ඇතුළෙත් බොහොම දෙනක්ගේ උනන්දුවක් තියෙනවා මේ පිළිබඳවයිති. සෑම මංහිතනවා බොහෝ විද්වත් කණ්ඩායම් එකතුවෙලා දැන් සසාගච්ඡා පවත්තල විවිධ ආකාරයෙන් ප්‍රමුඛතා ලැස්තු ඔවුන් විසින් සකස්කරගෙන යනවා හැබැයි වෛද්‍ය සංගමය මේ සෞඛ්‍යමත්‍යංශයට ලබාදුුණු ප්‍රමුගතා ලැවෙස්තුවත් අපේ තියන බෝවන රෝග පිළිබඳව තියන විදවත් කමිටුවය සකස් කරලා සෞඛ්‍යමත්‍යංචිත් ලබා න්න ප්‍රමුකතා ලැස්තුවත් මේ අතර කිසිම ගට්ටනයක් නෑ එකම ආකාරයෙන් තියෙන්නේ ඒකයි මම කිව්වේ මේ ප්‍රමුඛතා ලැස්තුවලින් ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව තවමත් අපිට තියන විස්තර සීම සහිතයි ඉතින් මේ විස්තර හොඳ ලැබුුණට පසුව ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව මේ ප්‍රමුකතා ලැස්තුවේ වඩාත්ම සදුසු කණ්ඩායම් පිළිබඳ නවතත් සාගච්ඡා පවත්දල තීරණයක් ගන්නවා. ඉතින් අර ඔබහපු ප්‍රශ්නයට කියනක තමයි විද කණ්ඩායම් විසින් හඳුනා ගන්නවා ප්‍රමුකතා කණ්ඩායම් ඉතින් අන්තිම තීරණය ගැනීමට තව ඉඩ තියෙනවා මේ අපිට නිවැදි තොරොතුරු තවදුටත් ලැබුණට පසුව මේමයි එන්නතැ ගන්නන ක්‍රමවේදත් ඔය ඔබ කියන ක්‍රමවේදයක්ත් දෙකක්. එන්නට ගන්නන ක්‍රමවේදයට ඉතාමත් සුපරීක්ෂාකාරී විදිහට මේකේ පරීක්ෂණ කරල සොයල බලල එක කණ්ඩායමක්න මේ සෞඛ්‍යාමත්‍යංශය ඔබ කියන ප්‍රොකියමන් ප්‍රෝසස් එක ට ගෙන්වීම කිසිම ප්‍රමාදයක් නෑ කොක් සැසිලිටියක තුළින් ඉක්මනින් දෙන්න තමයි මේ හඳ හදන්නේ එතකොට මේ අපිට එන්නත් නිෂ්පාදනය කරනකොට මේ එන්නත් කණ්ඩායම් වලින් සෑම් අපට හැම සෑම රටකටම ඉතා ක්මින් බාගන්න පසු පාසුකම් කියන්නේ ඔවුන් ලබා දෙන්නන්නේනෑ ඔවන්ට වැඩිදක් ගන්න පුළුණටවල්වලට ඉතා ඉක්මනින් යවනවා එතවොට තවමත් අප රට ගන්න පුළුවන් විදිහට එන්න අත්‍රමාණයක් තියෙන බවට අපිට එහෙම මේ විස්තර ලැබි ලනෑ කොට ඒ ස්තර ලැබුණ පසුව තම ඒව ක්‍රාමක වන්න පුළුවන් වෙන්නේ. එතකොටට ඔබ කියන ක්‍රියාදාමයන් පසිටල ගැ ඇත්තරම කියන්නේ කොයිවි කරද සිදුේ කිය දන්න නමුත් එන්නත් කරන්නේ ක්‍රාදාමය ැනම හොඳ්‍රදන්නවා. ඒකර සිදුවන ක්‍රියාදාමය වෙනස්. එතුොට ඒකට තවම ලංකාව තුළට යි මේන්නත් මේ ප්‍රමාණයෙන් දිය හැකි කියලා නිෂ්පාධිත කණ්ඩායමැවිල්ල වෛද්‍ය නයාමන අධිකාරියේ, තවම ඒ විස්තර ඇතුළත් කරලාඒ පිබඳව ඉල්ලිමක් කරලා නෑ තවම. එතවරට දිිය දඒක වෙනවා ඒ වනහම තමයි එක ගන්නතකො තවම අපි කියන්න බේ ක්‍රමාධයක් කියයන කියලා. එහෙම වෙලානෑ ඉත්න න්නත් ට හම සිදුවන දුවන්ක්න ම කලක් කමක් වෙලානෑ මකද ඉතාමත් නයාමනයක් ඇතුව තමයි එන්නත් කරන ටේ සිදුකරගෙන යන්නේ. ඉති මට ඉදිරියේ ගැන කතා කරන ම ගොඩක් දන්නන්නේ නහැ නමුත් එන්නත් කරනයට මෙ පමන කල එහෙම දෙයක් සිද්ධ වෙලා නෑඒගේම වෛදතුම එන්නතක් රටට ඒම බිලි නිස්සත කාලවකවානුවක් කියන්න බැරි මහොදක තමයි මේ සංචාරකයෙන් වැරට කෙන්න්නල තියෙන්නේ යක්්‍රේ සංචර්ග පිසක්ඇවල්ල අපි දක් පහොගේ දසල සංචර්ග මගවෙන්නන්න පිරිසක් නිරෝදායන්ට ලක්ර එහෙම නිරෝදායන්ට ලක්කරදී අප දක්ද උදයන් වීරතුග වන්න දරී ලගින් මැසරුරන ආසේ කරන එතර ඕුන් සමපතියන් නොවේද මේ ඔඕුන්මක වැඩරන නිලලාධරීින් සමීපතයන් නොවද ඇයි මේ සංචාර්ග මග පෙන්න්නන්න වගේ පුදගලින් පමණක් නිෝධයන කරන්න. තවම විශේෂිතූ පුදගලන නිරෝධය කරන්න හටයුත්තු කරන්න නැත්ත. සංගතරෝග වි්‍යාඥ විශෂක වදරන් හැට ඔබ කහම කිර නිලධාරී ඔුන් සු කිරීම සන්ධ අපේ මාතුකාටක ද අපි ගෙන්වලා තියෙන්ෙන්නේ මංකිතනව අපි ආරාධන කරනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් හොඳ අපිට අර්ථවත් ඉතාමත්ම සත්‍ය බාවින් යුක්ත තුර ලබාදීම හැකියාව දෙන මහත්ම මහත්මෙන් අපි ඒගොලන්ගේ කාල පරාසේ ඒ මාතෘකා පරාසය තුල්ල විතරක් ප්‍රශ්න නැගීමට අපි කියන්න කියලා අපේ ඒගුලන්ට එක දීලා තියනම්කද ඒ මහත්මියඒ ප්‍රශ්නය අදාල නොවන්න පුළුවන්ම ඒ එකන සමාවයිදිවා ඒවගේ අප කියපුළො දෙමනත් සංචාරකෙන් ගෙන්වපිව සම්බදය එ එකකොට එවිනි සංචර්කෙන් ගෙන්න්නේීමේති එම සංචර්ගයට මෙමෙන්න්නත ලබා දෙන්නෝ අවෂථාව වැන්න ඇද මෙරට ගෙන්වීමට පෙරහෝ එමනතඔවන්ගේ රටේ දදිහෝ එමනත මෙරට දිීහ ලෝකයේ තියන ප්‍රතිපත්තිය අනුව පලවැනියෙන් රටවල්ල තියන වසග තත්වේ පාලන කිීම මයි දැන්රක්ොක් සිල්ි කකටතිේ ත් බාදීමේදී අනුගමය කරන ප්‍රතිපත්තිය. එතකොට මේක ඉදිරියේදී රට රටවල් අතර සංචාරය කරන පුද්ගලයන්ට ලබා දීුතු එන්න තක් බවට ලබාද යුතු බවට ලෝකසෞකි සංවිධානයමසිින්න් නිර්දේශයන් දැන්ට නිකුත් කරගෙන යනවා ඉතින් ඒ ඉදියේදී ඒත්වයට අයි අපි මේ කතා කරන්නේ එන්නේ මූලි කවස්ථාවක් ඉදගෙන තමයි කතාරන්න ඉති මේ ලි මූලි අවස්ථාව නිදශයන් ගැතම අපිතා කරන්නේ නමුත් ඉදිරියේදී මේ අර ප්‍රවල් එන්නතක් කියනෙක් මේ ප්‍රටරටවල්වට යන පුද්ගලයන් අතර දිය යුතු එන්නතක් බවට හඳුනාගන්න නිදේශන් දැනට සාගච්චා වෙමින් පවතින ය නගරදිීම නිකුත්තේ. स श अ्यक्षा हम एक इतामात्मा अ काल चिता है किर ने स्තුතියි මට අवस्ථාවल ඉල්ලි මක්කරට මම හබ මට පැදිලිය ප්‍රශ්නය ඉදිරිපත් කරන්න නැවතත් මට එතකොට පාසුවේී උත්තර දෙන්න මන තම් හරියටම පැදිලි उनවේ නැත්තංगा පස ඔබ ප්‍රශන උत्තර दे झक्त लेखने सबन्धव ना मांगितवा एक हिपाद मा දැතාාවමත්ඒ පටන් අරගෙන නැහැනේ ඒක දීපාගම්මගේ මහත්විය ඉන්න පසංතුරෝග විද්‍යාන්සේ ප්‍රමුඛ ඒ විද්වත් කණ්ඩායෑම තවමත් සාකච්ඡා කරමිින් ඉන්නේ වැැක්සිීන් ඩිපලෝයිමන් ප්ලෑන්් එකක්. ඒ ඇනමේ එන්නත මුදාහැරීමේදී රටට අවශ්‍යයි සැලසුමක්. ඒ සැලසුම තවමත් සකස්කරමිින් ඉන්නේ එන්නත එන්න කොට ඒ සැරසුම පටේ ජනතාවටත් හැම කෙනාටම දැනගන්න ලැබේවි. ඒ අනුව ක්‍රියාත්ම කරාවීඒ කටයුතු ඒ ගැන මංහිතන්නේ ඉම් ගැටලුුවක්නයද දැනට තියෙන එන්නත් ලබා දෙන ස්ථාන ප්‍රමාණය ප්‍රමාණවත් නැත්තාං තෞදුරටත් සාකච්ඡා කරලා ඒ දෙන ස්ථාන ප්‍රමාණය තෞදුරටත් වැඩි කිරීමේ හැකියාව ඒ සැලස්ම නිර්මාණය කිරීමේදී ඒ ඒ අපිට භාවිතා කරගන්න පුළුවවා මංගහිතන ඒ එක ඉදි්‍රියදීඒ ඒ කාය කෙරෙයි සේල්සිේ සංසක රීඩ බිස්ස නමුත් අපි ගෙන්න්න යන්නේ අපේ රටේ ගබඩා කිරීමට හැටකිි න්න දෙේ සිට අට දක්වා උෂ්ටාතය ගබඩා කරහ යන්න දක්. එතකොට හොඳ මෙ එන්නට ලැබේද අපිට මේයා අරන මොද අපි සලකා බලන්න අපේ ගබඩා කිරීමහැක අමතන. මේ එන්නත් හොඳ නැහැ කියලා කියන්න අපිට කිසිම නිර්ණායකයක් තියෙන්න්න ඕනි. සාමාන්‍යයෙන් අපි පාවිච්චික නිර්ණායක ගැන තමයි විශෂඥ වෛදර දෙන්නම කතාකරේ කියන්නේ. එන්නතෙන් ලැබෙන ආරක්ෂාව එන්නතෙන් අපිට ලැබෙන සපලතාවය ඊළඟට මේකට අපිටකින් කෝමද කොච්ටර කාලයක් අපිට එන්නතෙන් ප්‍රතික් තිය ලැබෙනවාද අන්න ඒ කාරණා මත්ත තමයි අපි එන්න තක් පිළිබඳව තීරණය ගන්නේ. ඒනිසා මේ එන්නත් නිපදවන අය උත්සාහ කරනවා හොඳම ආකාරයට මේ එන්න තක් නිපදවන්න. එතකොට දැම් මේ කවක්ස් පැසිලිටිය එකේ එන්නත් ්‍යාපරංචි කර නොකොට ඒ ලෝක සෞ්‍යේ සංවිධානය විසින්. ඒගොල්ලෝ ඒ නිර්ණායකා අනුව ඒ හැසෑම එන්න තක් පිළිබඳවම සොයා බලනවා. ඒ සොයා බැලුවට පස්සේ අපි ඇත්තටම ලංකාව භාවිතා කරනවාඕනං අනිවාරයෙන්ම කොවැක් ෆැසිලිටිය එක එහමනැත්තම් ලක සෞක්‍ය සංවිධානය ඉමර්ජන්සි යස් ලිස්ට් එකට. ඒගැනි අපි හදිසි අවශ්‍යතාවයක පාවිච්චි කළහැකි. එන්න තක් හැටියට ලියාපරිංචි කලාට පස්සෙ තමයි. අපි වෙනත් රටකට ඒ ලබාගන්න ඉඩ ප්‍රස්ථාව සැලසෙන්නේ. ඒනිසා මංහිතන්නෑ එන්නත පිළිබඳව අපිට ඒන ආරක්ෂාව සහ සපලතා ඔප පිළිබඳ අපි හොඳ විශ්වාසයක් ඇති වුණ අට පස්සෙ තමයි ඒ එන්නත බාරගන්නේ තැන් මේ කොක්ස් පැසිලිටිය එකේ ලැස්තුව ගතඋනාහම ශ්‍රී ලංකාව එතකට අපිට යම්කිසි එන්න තක් අපි කැමති නැත්තම් භාරගන්න ඒකත් හැකියාව තියෙනවා ඒ වෙනුවට වෙනත් එන්න තක් හොඳ එන්න තක් කියලා අපි අනුමත කරන එන්න තක් ලබා ගන්නතුරු අපිට ලයිස්ටේ රැඳන්න පුළු. ඒකම කැමති චන්දිම ජීවන්දර වජතුමා ඇවිල්ල එහින්දා වජතුමනිදැංගා බ්‍රරිතා්‍යයෙන් ආපු සංචාරකයවන්ට කෝවි් වරසිය එක ආසාධන වෙලා කියලා වාර්තාල ඇති බවතුමා මංගිතන්නේ යර. ුත්්‍රේද පිබඳව පර්ේෂ කන වකයතු නිලධරිය අවිදයට මන්ගේැද උතුමාග දැන දවස ගලන්ත ෙට ක ්ඩේ ක්‍රීඩක ුටත් කොවි සාද කල වාර්තා වෙලාති නවා. එතකට දැ මේ ඇවිල්ල තියන ප්‍රබේදය දව ප්‍රබේදද කියලා තාම අපට හුරග හැකාවක්ලිලන්නෑ මොකද පරීක්ෂණ ප්‍රමාධද ඇතරම ඒ ඉංගලන්තේ ක්‍රඩකගේ නිදර්ශක අදදින අපි වද විද්‍යාගරක ලැබෙනවා අපේ මේස්ුමානය ඒ අදනය සිදු කරන්න किසිම ප්‍රමාධයක් සිදුවන්නේ ෑ. ද ජනටෙක් සිකවසින් අපි කන්නනකොට ය සම්පල් ගන එක තුකතමයි කරන්න ති දනට අව යුක්‍රයන සම්පල්ස් වගේකුත්ඒ වගේම ඉංගලන්ත ටකගේ සම්පය අද මේ වනකට මතන් වයිද්‍යග අප විද්‍යාගාටල බෙනවා ති අපි එක්මනිම පරේෂන පටන්ගන්නනම මෙත ට වෙනක අපි එක්මට පටන්ගන්න තමයි ඒක කියන්න දෙ මීට කලින් එංගලන්ත සංචාරක ආ කිය අර සංචාර්ක සීමාවක් පනවන්නට කලින් යම්කිසි පිරිසක් ආවයින්ගලන්තිීද ඒආපු පිරිසෙන් යා කොවි ඩාසාතිතයේ ටයක්ක් වාර්තාවන වංහන්න ඒ පිරිසගේ මේ නව ප්‍රබේදයක් තින කියලලා පර්ේශෂණ කරන ග මේකොයි වගේ කාල දන ටර ටින් පලි අතර මොය මේ අපි නිදර්ශන පර්ේෂණ කරන්නේ ප්‍රධාන වශයෙන් අපි විද්‍යානක ලැබෙනවත් සහ අපිට පිටලික ලබන් සසාම්පල ඉතා අමතරව කලළම්බ මිනිස්සිපල් කවන්සිලි ලබන් සම්ප ්‍රධාන වශයෙන් අපි ජන සීකන් සි ජට සීකුවන්සිං කරන්න තිං එතකොට කලින් ආපු විදේශයන්ගේ සම්පල අප විද්‍යාටයට යමුමවෙලා තිබෙනෑ දිහම තිබන්නන අපටරන තිබවති අපි ප්‍රධාන වශය එක කලස්ට සසාසිතවෂය පැලකට කස් එක ඊට පස්සේ මිනුවන්ගොට ැ බ්‍රන්්ඩික්ස් පෝකර ඉට පස්සේ අර මුලික මුලිදි මාපු විදේශගත කට්ියකින් හැමපු සම්පලබ හැබැ දිර්කාන වසෙන් දිගට 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 ලිට පළමේ විදේශකගත සම්පලබිට ලැබුණ නෑමකදේවාක විද්‍යාරලතමයි පරික්ෂාකරේ නිසා मेंඒග අප ලुක බෝයක්න है බැ इදිරයේ දී අපිට දनව තියෙන මේමගේ අවශ्यකන साම්පलක මේ පහසුමති දැන්ට ශरीලंකා අපේ विद्या गාරය විතරයි िै में අපි आवश्यक අප साथ कर सरेයක් में सीकसिंग करना के साම දन तीෙන ඉති අපි दिකටම करගෙන න එක්‍රම අයක් ඇතිවෙන්න මොමදකාदेंगे මේ දිනල कोविड माරණ න කනවත් බොමධානති කරනවාද කියන රනාවව සබදය වැඩිපුර කතා හට ලක්වෙනවා මොම දක්කව බතුමා මාධයක ප්‍රකාශයක් කරලා තිබ්වා මගේ මතකෙ හටියට මේ ශීතාගාරෝල තැබීමින් මේ කෝවිට ව සෑහන කාලයක් රැඳිල තියෙන මේක අවධානම් තත්ත්වයක් කියලා නැමන් මේ මගේ ප්‍රකාශයක් කලනෑ සාමන් කවි බාන සම්න්ධය किසි පකාශයක් මාතී තිරිත් ශීතගරෝල තැබත් ශීතගාරෝල මෙයා කොවි දහන් කාලයක් තිබොත් මේක රැන්දිීලලා අවධාන තත්යක් මතුවන්න පුළුවන් කරම ගන සිම්මං ප්‍රකාශයක්ක් කලන මම කිව ප ගැන දන සාකච්චා කරන්න එන්නක් සම්බන්ධ ඕන ප්‍ර්නයක් මට රිිපත් මයි සම්න්දන් ිපත් කන්න ක සි ඇ නම යක් මග ආ ස අක ග සංා . මේ බ අප හම දැ ව ाइर्य के में එන්න දුන්නේ දැ තාම ස दදක තු ක් කාල ති ම र्य के එකෑ එන්න බලන්නේ ඒ නිෂ්පාධයකර රට ප්‍රමුක්ත්වය දී ංක ගලන්ගේ රටවල මනිසතමයි මේ මූලික පර්ේෂණලට සහභාග වනති ඒගොලන් එරිස්ක කාරගෙන සභාගවෙලා එන්නට නි්පාදනය කරන විසාල් දායකත්තයක්ක තින ගුලන් එගොලන් නිෂපාන අත නඇත ගකිීමට තියන ඒ අවශ්‍ය කරන පහසුන් දීලතමයි නතන්වට අ දනති එන්නට දීලා ගේන නංහද හැබැතිල ලෝක හැමතනම දැනට එන්නත සුල්ලබෝ දක්නට ලැබෙන නෑ. සංක දෙක තමයි ලංකාපැත්තිෙන් ගත්තාහන් පස්සේ. ශ්‍රී ංකාව මේ එන්නත් ලබාදීම සම්බන්ධෙන් ලෝක ඉතාම විශිෂ්ට තැනකඉන්න ඒකනිසා අපේ එන්නත් ක්‍රියාදාම පිළිබඳ තිීරණ ගන්න අපේ පිබිෙනටක සහ අපේ පයි පබ්ලික් ප්‍රයිමරි හෙල්ක අ සර්විස්ලික මංහිතන ලකයේ නම්ඹබර එක තත්වේ යෙන සැනැකින් අපපයකට පාඩම්බර් වඩන් ස අපි අපේ එන්නත් ක්‍රියාදාමේ තීරණ අනිකොත් ෝකයේ දීවල්දි හාල් පරන්නතු අපි ස්වාදන තිරණ ගති මමුකද අප. එක සබන්ධෙන් ලෝක ප්‍රමුඛයා ප්‍රමුකත්ය ීතර ඉන්න නිසා අපි අපේ ස්වාධින තියරණ අරගෙන මේ වරසක මුහුණද නති මේ වෙලාවේ පේ දැන් පිට ෙනරට ස අපේ බලනකො මරිකා විගලත්තව වගටවල්ල ඉතාම දරුණු ඉදිර පැතිරෙනවා ඉතාම විශලස මියන අපේ තාම තත්තය තිරන හැයිති අවශ්‍ය කන සලුමානකුට යාමාමර සෞෝ්‍යමාන්තශ ගනි තම මේ වගේ තත්වති අනුව අපිට කවද ලැබේ තාම හදහසකුත් නැති නිසා ඒවාගේ අවස්ථාවගදී තිබ්බොත් හොඳයි අනාගතයේ දී අප එබන් කිසල් ලක්තුවාගේ මේ වල්නරබල් කට්ටිය ම මියනය කනවත්ත ගනතම අප බලාපොරොත්තුව ඉතින් ඉදිරියේදී හර්ඩිමිට තත්වයක් දක්වර්ධනය කර ගැනීම තම අප අි ප්‍රය යුත්තය අනාගතය අපිට කාලවෙලා. हमदनु पानीमिडे අපිට गैलपෙන්ने देखा तारा කිය अने में අපිට දැनට තියන पहासुकाम पने देखा नमත් අපේ राटा अंदुना गातत देखातातार අපිට गैलपना එන්න क क्या विल्लाने है හැබई पएන්නේ रिन षणत्वවල कමनााइ කියලා... ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව සොයා බලලා ඉතායික්මනින් රට ඒ අවශ්‍ය ශීතදාමය ස්ථාපිත කිරීමක් අවශ්‍යවා එතකට දැන් ඒකයි මකව දැන්ට තියන අපිට තියෙන සාක්ෂි අනුව දෙකාටත්තර තබා ගැනීම එන්නත් එන්න තියනවා කොක් සැසිට එක යටතු එක නිතා හොඳ එඉන්න ඉති අපි ඒ අවස්ථාව වෙන්න නැත්තං ඊළඟ අවස්ථාවත් සලකර බලලා එහෙමුණොත් ස්ථාපිත කළ යුතුයි අපිට නැපිට තියනමීති වසංගතරෝග විද්‍යාංශය තියන සන්ඩර්කෝල්ස් ටෝ සේ කියන්නේ මූලිකව තියන මේ නැෂනලවල්ල එකේ තියෙන ටෝසල තියනවා ම20 ම7 කිය එක ලංකාව තියෙන්නේ එන්නත් ගබඩා කිරීම සඳහා නෙමේ ලැබර්‍රී පරිීක්ෂණගාරවල සාම්පල ගබඩා කරන්න තියන ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි තිය අසංගතරෝග වි්‍යාශ තියන්නේ මේ සාම්පල ගබඩා කිරීම සඳහා පමයි ශීත කරන එතකොට ඒක ප්‍රමාණවත්වවෙන්නේ නැහැ එන්නත් කට අනික මං විසලත්තිය වගේ එන්නත් ගබඩා කරන්නකොට ඒක පිළිබඳව සුවිශේෂී ක්‍රමවේදයක් තියෙනවා ඒක කොයියාකාරයෙන්ද මේ ශීතදාමය මොනිට කරන්න කියැනෙ අපිට ශීත කරනයක් තිබුණු පලියට අපිට දාණ්ඩ බැහැ මේක ගුණාත්මක භාවය රැක ගන්නා ක්‍රමේදදිකට තමයි ගඩා කළ යුතු එන්න එතකොට අපිට දැනට රින විස්් කියනක ත්තරක් තිනවා සිෙන්ටල් ෙවැලි ඒ ස්්‍රික මටමින් එකත් නැහ ඉතිං අපි අර මොකක්වත්ම අපිට පේන්නේ නැත්තං අපිට පාරක් දෙකත් අටත් අතර එන මේ අපි දැම අපේ තියන එකටන්න ක්කෝ එබලාගෙන ඉන්න අනෙමේ හැබයි ඒ අහොඳ වනාත්මක මටමේන්නත් දැනට එට තියෙන නිසා වෙලඳ පලට අපිට එහෙම ආවොත් අපේ රට ලෑස්ති දැනට වුණා ඉතාඉක්මනින් එන්නත්ද එහෙම නැතුව අපිට තියෙන්නේ ්ලෝකය තියෙන්නේ අර ්‍රන මටමේ තියන එන්නත් පමණක් නං පිළිබඳව ඉතා යික්මනින් රට සූදානම්බීම කරන්න රට ලෑස්ති බවට අපට දැනුන්දිලා තියෙනවා. ඒ පිළිබඳව තවම අපි විශේෂිත ක්‍රමවයදයක් සකස් කරලා නැත්තෙරීන මට්ටමේව ස්ථාපිත කරන්න මේ දාමත් ගුණාත්මක මට්ටමේ සහ ආරක්ෂිත මටම සපලදායි එන්නක් එ වෙළඳපටි තායික්මනින් එන්න ලැහස්ති වෙලා තියෙන නිසා. මේක මේ ඩෝසස් දෙකින් දෙනවා කියලා කිව් මට දනගන්න ඕනේ සියට විස්සක් හම් වෙනකොට ඩෝසස් දෙකක් ද සියයටට විස්සක් හම්බ වෙන්නේ ඊට පස්ස මේ අඩ්මිනිස්ට කරන එකැනෙ කාල පාසය මොක් සැරයක් දිීල කොච්සර ලකින් දයි දෙන්න ඕන කියන එක. අනි එක තමයි ප්‍රෆස මලවිගේ කියලා තිබව මේ හඩ පසන් පොපිලෂ එකෙන් සීයට සියකටවැක්සින් එක දෙන්න ඕනේ නැහැ කියලා. එතකොට හිතන් පෙස්ස කකාගක්ම දැනගන්නු සීියර සියකට දෙන්න ෝ නේද නැත්තං පොපියලේෂන්ින් කියීයකට දෙන්නෝඕනෑ මේ සමාජ ඉමියනිටී ඇති කර ගන්න එකන් ලංකාවේහම ගෝල එකක් තියවා අපි අපි අපේ අන්තිම ගෝලික පොපිලේෂණ එක මෙච්චර අපපසට එ්කට වැැක්සිීර් එක දෙන්න කියකසාහ අනි ප්‍රශ්න තමයි මේ වැැක්ෂසික මේ දරුවන්ට දෙනාද. ළමයින්ට දෙනානං එකන මොනවගේ ඒ ගරුප් එකකට ද දෙන්න හරි දෙන්න නැත්ත හ. ඔය පලවෙන්නේ ප්‍රශ්නයට ගියෝතින් මේක රයිත්මතකරන් මුලම ප්‍රශ්නය මේ ඩෝස්ක අඩෝස්ක. එතකොට අඩෝසස් දෙකක් ිය යුතු බවට තමයි දැනට තියෙන බොෝ පිළඳට නිකුත් වීමට නියමි දෙෙන්න්න මාත්‍රා දෙකක් ලබා දෙන්න ඕ එතොට එක මාත්‍රාවක් ල අපිට සියර විස්ස කියන එක මත්‍රා දෙකම එක්ක තමයි සිට විස් කියැනෙ ජනගහනයෙන් සියයට විස්සකට ක්ෂිත ප්‍රිපත්තිය ලබාගඇත හැකි මාත්‍ර ප්‍රමාණය ලබා දෙනවා කිය තමයි දැන දන්න වෙල තියෙන් එතකොට මාත්‍රාත් දෙකම තමයිකැන සියට විස්සකට මාත්‍රාත් දෙකම ඒ ආගරෙන් තමයි ලැබෙන්න්න නියමිත. ඊළඟට මේ මාත්‍රා දෙක ලබා දෙන කාල පරාසය එන්නති එන්නතර වෙනස්. එතකොට දැනට තියන අඩුම පරාසය දහ සමහර එන්නත්වලට තියෙන්නේ සතිතුන කියෙන දවස් විසය එකක්. සමහරෙන්න්නත්වලට දවසිට ති මේ ඒක තමයි කියන්නේ තාමත් මේ නිෂ්පාධීත මට්ටේ තියන එන්නත් ගනම මේ සදා නම්බේන්නේ ත මේයි නියමිත ආකාරයෙන් දැනුන්දක් එන්නේ අපිට අර ලියප ිරීම ක්‍රම දයාන්ට අත්වනකො තම යයි විත ොක්ම ැන ගන්නන්නේ එතට ඒ දැනට තියෙන්නේ මාසක පරසයක් අතර එන්නත් මාත්‍රා දෙකක් ලබා දෙන්න ඕන ආරක්ෂිත ප්‍රතිශක්තිය ලබා ගන්න. ඊළඟට මේක දැන් අපි මේ සියට විස්ස ගැන කතා කරලානේ ප්‍රමුගතා ගැන හිතන්නේ ඒකයන්න අපිට මරණ වලක්වන්න සහ නිදන්ගත රෝගවල තියනට එන අනිකුත් සංකූලතාවන්න වලක්වන්න ඔයාකාරයට හිතලන්නේ. එතකොට ඊළංඟට අපිට තියනො මිමී. අපිට ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි අ විශ්වවිද්‍යාල ශිෂ කණ්ඩයම් සහ දඩුවන් මොකද පාසල් පදති හොඳින් පවවාගෙනය ඕන අපි දැන් හිතුවට මේ නිදන්ගත ෝග යනයට ලොකම ප්‍රශ්නය කියලා. අපිට මේ පාසල් පදධතිය හරියට ගිය නැත්තන් ඉදිරියට ලොකු බලතෑමක් වවෙන්නවා මොකද අපේ හට කියන්නේ. ක්ෂතාවෙන් ඉතාහල රට ඉති මේ ඒ අවස්ථාවෙන් පවත් ගනනම් පසල් පති හොින් පවත්තගෙන යන්නඕන. එකතුොර අපි මේ ඊළඟට හඳුනාගත්ත කණ්ඩායම් විදිහට එකනකා ගැටෙන අර සමාජය සහ ර්ථික වශයෙන් වැදගත් කියන කණ්ඩායමයටතර විශ්වවිද්‍යාල දරුවන් සහ ළමයිනුත් සහර අපි කිය කරමන් ශාලාර් වැඩකන කඩාය ක්ො මයත්ෙනවා ඉති මේකයි මම කිව අර අපිට එන්නත් ලබාගත හැකි ක්‍රමවේදය අනුව මේවා මේ පරාසේ වෙනස් වෙනවා වැඩි් කරගෙන ඒ උන්ම අාවරනයක් ලබාදදිනවා. ඔබහපු විදිහටර මම දන්නේනෑසයට සිදිය කතාව ප්‍රකාශකර මුණනා අරුණතිද කියලා. අපි කතා කරනේද එන්නත ලබාදීම තුළින් කොපමන ප්‍රමාණයක් ප්‍රතිශත්තයක්වැලක්විය හැකිද නොලැබෙන ක්ඩායම් වලට සාපේක්ෂ කියලා. ඒක තමයි අර ඉෆෙක්ටවන එකක කිය කිවේ. මේ ඉෆෙක්ටවන එකක කියන එක? ්‍රජාවට දෙනකොට මේ අපි කතා කන ෆෙක්ටිල එක කියලා අර ප්‍රික්ෂණටමදී තිබුණ කතමයි ඒකොල අපිට දෙන්නේ. එතොර මේක ප්‍රජාව දෙකොට ඔයිටඩ පොඩි ප්‍රමාණයක් අඩුව වෙනවා මොකද මේ හැමෝට එකක් ආකාරෙන් අර ි ප්‍රචත් හ ැති න්න ල දගල හර ඉදල දගලට මේ හැදන පොට අඩුවන්න වා එතවට අපිට දි කියන ේ අනු පහක් ෆෙක්ට එක කිය කියන්නේ සියකට දුන්නත් අනුපහ පලක්පනවා කියක්. එතර සට අනු පාහ කියනක සමට අනු හතරයි දර්ශම් පහක් වගේ වෙන්න පුළුව අර ප්‍රජාවට දන කොට පිකට කියෙන ෆෙක්ටව එකක කියලා ඉතින් ඒකදී අප ඒවිදිතම අපි හිතන්න ඕන ත සියකට දුන්නත් අපි කියක් පලක්වනවා දතකොට අර හඩි මියනිීටිය එක ගණන්ඩ නං අපිට හැමෝගේම දැ ඒේක බලේ ප්‍රාණයක් ල ොචර ශක්ය හැදල ය නොති කියල හෙමක ල න්නවන වට අපිමකද කරන්නේ අපි දෙන ම එන්නතේ ආරක්ෂක ප්‍රමාණය කොච්චරදි කියලලා බන්න කියන එන්නත් ආවරණය එන්නත් ආවරණය කියන්නේ අපි දෙන පුද්ගලයන්ට අපි දැ අපිටික දෙනකොට දීලා අප ඊළං සැරේ දෙවනි ආමාතාවක් ඒ ප්‍රමාණයට දුන්නේ නැත්තම් අපි අවශන්නත් මේ ඒ ආවරය ැේ එනහැ කියැන කවරේච්ච එකක කවරේජ්චකත් හොඳට ආරගෙන ඊළඟට ජනගහනය බැලුවොත් ජනගහනය ක්‍රම ක්‍රමයෙන් වැඩිකරගෙන යනකොට තයි අප අර හඩිමියනිටි කියෙ එකට එන්න ොඒ අස්ථාවත්තම අපි කියන්න පුළුව කොප්මන් ප්‍රමායක් වලක්නති අපේ ටාගට් එක මයි හැමතිස්සම එකනි වයස්කකාඩයක් ගත්ොත් එහමැත්තන් එක පොපුලේෂන් කැටිගරි එකක් ගත්තත් එක ජනහනකා්ඩයක් ගත්තොත් ඒකා්ඩ දෙනවනම් සිල්සිය දෙන්න කියෙනක තම අපි බලපොරොත්තුව. ඉතින් ඒ ක්‍රමක් ක්‍රමයෙන් තමයි යන්න මේක අලුත් දෙන්නතක් නිසා අලුත් අධදැකීමක් නිසා තවමත් නි්පාදීත මට්ටමත් නැති එන්න තියනෙන්නක් ගයන නිසා අපේ මේ සූදානම තම යක් මේ කතාකරණ අදති නේ. සියයට විස්සට මේ පාසශිෂයන් සහ විශවවිදර්ශෂයන් ඇතුළත් වෙන්න කොචත්සර ඉඩක් තියෙනවාද. දැනට තියෙන අවස්ථාවනුවන මෙෙමයි ඕක ඕක බලපාන ටේ තියන ඒ කාලය වෙනකොටි එෙන්න්න ලැබෙන දවසවෙන්කට තියෙන සංගත තත්වය අනවා. එත අපිට දැනට අපිට කියන්න බැහැ පස්සල ට පස්ස ැ කරට ලබද පුළන්කික දැනට කියන්නබ හැබැයි අපිම සිල් විසගින් කීට පරස වැඩිර ගත් හැකිියාව ති. දස් සමහරවෙන්නත් පරිීක්ෂණ මට්ටමේ තියෙන එන්න තියෙනවා දැනට තියන එන්නත් එකතුන එකැවවෙෙනද පල නිකුත්වෙච්ච එන්න පොඩි දරුවන්ට එන්නත් මේ පරිීක්ෂණ මටමට ලක් කරලත්නේ සහර එන්නත් පවැඩිහිටියන්ට පරරික්ෂණලට ලක් කල නතියෙන්නතු තියවා ඉති ඒ එකයි ම කිවේ ලියාපදිංචි කරන ක්‍රමවේ දේදදි මේ සෑම දෙයක්ම සොයා බලලා තමයි ලියාපදිංචි කරන්න ඒ අනුව තමයි අපිට තියරණ කරන්න පුළුවන් මොන අවස්ථාවන් වල ඉන්න පුද්ගල න්ටද අපට දියහැකි කියන. හොඳයි මාධ්‍යම අවස කරන කලින් ශ්‍ර ලංකාක වයිදදි සංගම සභාපතින විේෂන වද පත්ම ගුණරත් මහ මට ම ආරධනාා කනවා අවසානයට යම් කිසි සටහනක් තබන්නෝ සහෝද මහත්මන්ට ඉතාමත්ම කුතක්ව වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මේ හරවත් සාකච්ඡාවට සහ අරාධනාව ලබාගෙන සාහකච්ාව ට පැමණීම සම්බන්ධව මහෙතම අදදින අපට ශ්‍රී ලංකාවෛද්‍ය සංගමය විදිහට ඉතාමත්ම පලදායි සාකච්ඡාවක් ගෙන යන්න පුළුවන් වුණනා ඔබ හැමවිෙන්වන් අපිට මේ මොකදට ඉතාමත්ම ජාති්‍යක වශයෙන් බදගත්වන මාතෘකාවක් මන එන්නත් කියන එක සම්බන්ධව මේ සමාජයට තොරතුරු ගෙනෑ මේ බදගත් බවමත ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ මාධසාකච්ා මත ඉතින් මේ වගේම අපගේ මාධ්‍ය අතෘුකමට විසින් තවත් මාධ්‍යසාකච්ඡාවක් ඔට සත්‍ය ඒ ආකාරයම දැන ගැනීමට සෞඛ්‍ය ශේෂත්‍රයේ ප්‍රවනිිත මාතෘකා යටතේ අපි තවත් මාධ්‍යසාකච්චාවක් සෑම පළවන අගහරු ආදාාටම මාසේ පළවනි අගහරු ආදාාටම කිරීමට බලාපොරොත්තු වෙනවා මකාරර්ණිකව ආරාධනා කරනවා ඒකට සම්බන්ධ වෙන්න කියලා. එක අපිට මේ වගේ පැමිණීමෙන් හෝ අපිට සුම් ක්‍රමේ අටතය වුනත් සම්බන්ධ විය හැකි බවත් අවධාරණය කරන්න ඉතින් අපේ සංගමය වෙනුවෙන් ඔබ සමට ඉතාමත්න කෘතක්ඥ වෙනවා මේ මාතෘකාව සම්බන්ධව මෙහි තොරතුරු සමාජය වෙත ගෙනාව සම්බන්ධ ස්තුතියි. ඒවගේම ඔබ ැ මාධ්‍යවේදීන් වි මාධ්‍ය නෝජනය කරමින් පමිණ සිටන නිසාම ම මතක් කරන්න කැමති ශ්‍ර ලංකාක වෛද්‍ය සංගමය මේ සංවිධානය කරන මාධ්‍ය හමු මාලාවේ පළමු යන්න මේ වසේ ශ්‍රී ලංක වෛද්‍ය සංගමයක කියන්නේ දේශපාලනය නොකරනෘතිය සමිතියක් නොවන ආයතනයක්. ඉතින් ඒ බවත් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාට මතක් කරමින් අද මේ මාධ්‍ය හමුවේ අපේ ආාධනය පිළිගෙන පැමිණ ක්‍ය මාත්‍යංශයේය ව සංග රග විද්‍යාශයේ, වසග රෝග විද්‍යාවප පිළබඳ විශේෂක්ෂ ෛද්‍ය දීපා ගමගේ මහත්මියයට සහ ශ්‍රජවර්තනපුර විශ්විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීට ආස්සාත්මිකතා ප්‍රතිශක්ති කරනය හා සයිල් ජීව විද්‍යා පිළිබඳ අධ්‍යක්ෂ ඒ වගේම දේෂ් කතිකාචාරය ප්‍රතිශක්තිී කරණය හා අනුක ජීව විද්‍යා අධ්‍යනාංශයේ. චන්දිම ජීවන්ර මහතාට බෙහිවින්ම ස්තුතින්ත වෙනවා ඔවු දෙපලටම ශ්‍රී ලංකාක වෛද සංගමය වෙනුවෙන් සහතික පත්්‍ර දෙක ප්‍රධනය කරෙනවා ඇති විශවන වද්‍ය පත්මා ගුණරත්ට මහත්ම අතින් අපිසිරල් දෙනම් හොඳත් පොලසන්න අදයක්ක්ල බාදමු මුලින්ම විශේෂාච වෛද්‍ය දීපා ගමගේ මහත්මයට ඒවගේම වෛද්‍ය චන්දිම ජීවන්දර මහතාට ඳයා අ දින පැණි ස ල දේ තු ල් හම ස්තතුති ඔබ ල් ප ංකහ ඒගේ දිවා හාරයක් අපි සුදානම් කරතිබෙනවා යලිත් අපගේ මීළග මාධ්‍ය හමුව පෙබරවාරි මාසේ පලවිින් අංගහරවාදා දිනේ දී පැත්වීමට සදදානම් කරතිබෙනවා එතෙක් ඔබ සිෙල් නාට අයිබෝන් ජක රහහි දවසක්.